Ready?
හරි හැම දිනාටම සුබ දවසක් අයිබුවන් සුබ දවසක් කියලා උතේ දවසේ අවසන් කොටසේ අපි ඉන්නේ ඉතින් අද දවසේ උතේ අපි බලාපොරොත්තු වෙනවා කතා කර කර හිටිය සිතියම් විද්‍යාව පාඩමේ ඉදිරි කොටසත් භෞතික භූගෝල විද්‍යාවේ ඉදිරි කොටසකුත් ඕගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න එදී අද 11 වෙනකන් පන්තිය තියෙනවා වගේම උතේ 11න් පස්සේ පොඩි වෙලාවක් පන්තිය තියේවි මොකද ළමයින්ට ඇඩ් වෙන්න දෙන වෙලාව උදී වැඩි වගේ දැනෙනවා මොකද මම විනාඩි 5කට කලින් අද පන්තිය පටන් ගත්ත නිසා මම විනාඩි කීපයක් වැඩිපුර දුන්න ළමයින්ට ඇඩ් වෙන්න ඉතින් උදී ඉවසීමෙන් ළඟ රැඳී ඉන්නේ ඒ වගේම නිදිමතක් ආවොත් ඒකක් බොන්න වතුර ටිකක් බොන්න වතුර බොන්න නැති වෙනකොට නිදිමත එන්න පුළුවන් ඉතින් ඒ මතක් කිරීමත් එක උදී අපි අද පාඩමට යමු ඔගලට මතක ඇති අපි සාකච්ඡා කළා පුතේ ගිය සතියේ මෙන්න මෙහෙම කොටස ඔගලගේ පන්තිය පටන් ගන්න කලින් උදී අපිට අක්කා කෙනෙක් මැසේජ් එකක් දැම්මා ඒ අක්කා උදී මට කියනවා මේ සර් මම මහජන බැංකුවේ ට්‍රේනින් යන්න ඉන්නේ කියලා පුතේ මට ඒ ගැන හරි සතුටුයි මොකද හේතුව ලංකා බැංකුවේ ට්‍රේනින් එක හම්බෙන්නේ A3ක් වගේ හොඳ රිසල්ට් එකක් ගත්තාම A2යි B එකක් වගේ හොඳ රිසල්ට් එකක් ගත්තාම උන්ටි දක්ෂයන්ට හම්බෙන චාන්ස් එකක් ඒක පුතේ එක්ස්පීරියන්ස් එකක් ඒකේ පත්වීම හම්බුණත් එකයි නැතත් එකයි ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් ඒක ඒක ඉතාම වැදගත් දෙයක් හරිද ඉතින් ඒ නිසා උදේ මේ කොවිඩ් වගේ කාලෙක ඒ එක්ස්පීරියන්ස් එක ගන්න එක ඉතාම වටිනවා ඉතින් ඒ නිසා උදේ ඒ කාරණාවත් එක්ක මම ඕගොල්ලන්ට කියන්නේ
හොඳට පාස් වුණොත් හොඳ අවස්ථාවක් තියෙනවා. හොඳට පාස් වුණොත් හොඳ අවස්ථාවක් තියෙනවා. ඒක ආර්ට්ද කලේ, කොමර්ස්ද කලේ, මැත්ස්ද කලේ කියන කතන්දරය අදාළ වෙන්නේ නෑ. ඒ වගේම තේ මම තව කාරණාවක් කියනවා. ඔයාලට මේක ඉතාම වැදගත් වෙයි. ඒ තමයි උදා මේ ළමයි හිතන් ඉන්නවා. ළමයි හිතන් ඉන්නවා උන්ට මැත්ස් කියන එක අපිට බෑ කියලා. මැත්ස් කියන එක අපිට බෑ කියලා. උදේ මැත්ස් කියන එක බෑ කියන ආකල්පයට වඩා උදා ඕගොල්ලෝ හදා ගන්නවා නම් හොඳයි. අපි මැත්ස් වලට කැමති නෑ කියන එක. එහෙම නැත්නම් උදේ අපි වඩා කැමති ආර්ට්ස් වලට කියන එක. කැමති නෑ කියන එකටත් වඩා උදේ අපි වඩා කැමති ආර්ට්ස් වලට කියන එක. මොකද සමහර ළමයි හිතන් ඉන්නවා උදේ ගණන් අසමත් වුණාම, ගණන් වලට ඒ සාමාර්ථයක් ගත්තාම අපිට බෑ කියන එක. ඒක හරි උදේ බොළඳ අදහසක්. මොකද ඒකක් ගත්ත ළමේ මැත්ස් වලට ඒකක් ගත්ත ළමේ මට අද කියනවා අපි ආට් කරන්න ආවේ මැත්ස් බැරි හින්දා. එතකොටි ගණන් වලට ඒකක් ගත්ත ඒ දරුවා එහෙම කියනකොට මං කල්පනා කළා ඇයි එහෙම ආකල්ප හදන් ඉන්නේ කියලා. ඒ නිසා උත්ටි අපි ආකල්පේ වෙනස් කළ යුතුයි ජයග්‍රහණ උදෙසා. අපිට ජයග්‍රහණ ගන්න නම් අපි උදී ආරම්භය, අපේ මනසේ ක්‍රියාකාරීත්වය, අපි හිතන විදිහ යහපත් වෙන්න ඕන. අපි හිතන විදිහ යහපත් නැති තාක්කල් පුතේ අපිට සමහර ප්‍රතිඵල සුවදායි වෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් මගේ විශ්ලේෂණ යන උදී ගොඩක් කොවිඩ් රෝගියේ වැළඳුනේ බය අයට. වැඩියෙන් බිහිතියක් දක්වන අයට කොවිඩ් රෝගියේ වැළඳුනා වගේ එකක් හිතට දැනෙනවා. මම දන්නේ ඒක ඇත්තද ඇත්ත මොකද්ද කියලා. මම ගොඩක් දැක්ක අයගේ වඩාත් නිර්මාණය මම දැක්ක උදේ වඩාත් හැදෙන්නේ අර බිහිතියෙන් ඇලිලා හිටපු අයර තමයි. මේක ගොඩක් දරුණු ඒක මොකද හේතු උදේ හිත යට බයයිනේ. හිත යට බයයි. දැන් හැදෙයිද දන්නේ, දැන් හැදෙයිද දන්නේ. මිනිස්සෙක්ව ආශ්‍රය කරන්නේ බයෙන්. එතකොට අර වෛරසයට උදේ ඇඟට එන තියෙන අවස්ථාව වැඩි. මොකද ප්‍රතිශක්තිය තමන් විසින් මනසින් වට ගන්නවනේ. ඉතින් ඒ නිසා ඒ කාරණාව මතේ තියාගෙන මුතිය මතක තියා ගන්න. අපි ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න කාරණාවන් ඇතුලේ මේ මැත්ස්ද සයන්ස්ද කියන කාරණාවන් අපි වැඩිපුර හදාරන්නේ නැති එක ඇත්ත. හැබැයි මුතිය අපිට විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. අපි විද්‍යාත්මක දැනුමක් තියෙන සමහරක් වෙන ඕ ලෙවල් දඟකලා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මුදේ අපි සංසාරගතව මැත්ස් වලට, සයන්ස් වල, කොමර්ස් වලට අකමැති වෙනවා වෙන්න පුළුවන් නේද? එහෙම වෙන්න පුළුවන් පුතා. සමහරක් විට මේ කාල පරිච්ඡේදයේ අපි මේ ගත කරන කාලේ අපි කැමති ආර්ට්ස් වලට වෙන්න පුළුවන්. එහෙම නැත්තම් එහෙම තමයි පුතා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකට බය වෙන්න එපා. මුලින්ම කියනවා අපේ ජීවිතේ පුරාම පුතේ මැත්ස් කියන එක තියෙනවා. මැත්ස් නැත්තම් මැට්‍රෝ වෙනවා. ඒ කියන්නේ මැත්ස් ෆේල් නම් නෙමෙයි. මැත්ස් ෆේල් ලයිට නෙමෙයි මම කිව්වේ. මැත්ස් කියන එක ඕනේ. ගණිතය අවශ්‍යයි. ගණිතය අනිවාර්යයෙන්ම ජීවිතේ හැමදාම ඕනි. ගණිතයට අපි බය නැහැ. අපි ගණිතයට අකමැති නැහැ. අපි සයන්ස් වලට අකමැති නැහැ. අපි විද්‍යාවට අකමැති නැහැ මුදා. අපි කැමති ආර්ට්ස් වලට. අපි ආර්ට්ස් හදාරන්නේ ඉන්නේ චිත්‍ර කරන්න නෙමෙයි. චිත්‍ර කරන දරුවෝත් ඉන්නවා. චිත්‍ර කරන දරුවෝත් ඉන්නවා. හැබැයි ආර්ට්ස් කරන හැමෝම චිත්‍ර කරන අය නෙමෙයි. සමහර අය හිතන් ඉන්නවා ආර්ට්ස් කියන්නේ චිත්‍ර. එහෙම නෙයි. ඉතින් ඒ නිසා අපි විද්‍යාත්මක පසුබිම් තියෙන විෂයන් හදාරනවා මුතේ දෘෂ්ටිකෝණ දෙකකින්. එකක් තමයි පුතේ සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණය. ඒවට අපි කියනවා සෝෂල් සයන්ස්. අපි ඉගෙන ගන්න භූගෝල විද්‍යාව සෝෂල් සයන්ස් එකක්. සමාජ විද්‍යාව අපි කියනවා අර සෝෂල් සයන්ස් කියන සබ්ජෙක්ට් එක නෙමෙයි මම කියන්නේ. අපි කියන්නේ සමාජ විද්‍යාව කියන සබ්ජෙක්ට් එක නෙමෙයි. අපි කියන්නේ සෝෂල් සයන්ස් ගණිතයට වැටෙන සබ්ජෙක්ට් එක තමයි ජියෝග්‍රෆි, ඉකොනොමික්ස් වගේ සබ්ජෙක්ට්. ඊළඟට තව එකක් තියෙනවා මානව ශාස්ත්‍ර විෂයන් කියලා. හියුමනිටිස් කියලා සබ්ජෙක්ට් වර්ගයක් තියෙනවා. හරිද? එතකොට මානව ශාස්ත්‍ර.
ඒ මානව ශාස්ත්‍ර කියන විෂයන් මුතේ අපි ගත්තොත් අපි ගන්නවා මුතේ පර්ෆෝමින් ආර්ට්ස් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා කැම්පස් එකේ. ඊළඟට ඔය සංගීතය, නැටුම්, ඊළඟට භාෂා විෂයන්. හරි? ඒව තමයි මුතේ මේ මානව ශාස්ත්‍ර ගණිත යන්නේ. මානව ශාස්ත්‍ර කිරිකීම තේරෙන්නේ බෑ. දැන් උදාහරණයක් ගත්තොත් පෙරදිග වාස්තු විද්‍යාව. මානව ශාස්ත්‍ර විෂය මානව ශාස්ත්‍ර විෂය ඒක ඒක කැලණි විශ්වවිද්‍යාලෙ උති පෙරදිග වාස්තු විද්‍යාව තියෙනවා ආර්ට්ස් කරන අයට කරන්න පුළුවන් හරිද ඒ නිසා උදේ මේ ආර්ට්ස් කරන අපිට ගණිතයේ පදනමක් තියෙන්න ඕන අපිට කම්බයින් මැත්ස් ඕනේ අපිට කෙමිස්ට්‍රි ඕනේ හැබැයි කෙමිස්ට්‍රි ටිකක් දැනගත්තයි කියලා පාඩුවක් වෙන්නේ නැහැ ඒ නිසා උති අර ඕගොල්ලෝ අහලා ඇති උති කුහුඹු කුහුඹියෝ කියලා නාට්‍යයක් බැලුවද කුහුඹියෝ කියලා නාට්‍යයක් තියෙනවා මේ කුහුඹියෝ කියන නාට්‍යය මම කියන උතේ එක එක කොටසක් හරි බලන්න ඕගොල්ලෝ එක කොටසක් බැලුවොත් ඕගොල්ලෝ ඇබ්බැහි වෙනවා හරිද ඒ වගේ හොඳ නාට්‍යයක් බලන්න ඇබ්බැහි වුණාට උති පාඩුනේ දැන් අද මම ළමයින්ට කිව්වා සංචාරක කර්මාන්තයේ උගන්නලා 21 අක්කලට සංචාර කර්මාන්තේ උගන්නලා මං කිව්වා උදේ ලංකාවට සංචාරකෙක් ආවා. ඒ ලංකාවට ආපු සංචාරකයා ලංකාවේ යනවා මුතේ ටී ෂොප් එකකට. ඒකේ ගහලා තියෙන්නේ ටී සෙන්ටර්. හරි මොකක් හරි එහෙම ආසන නමක් ගහලා දිනු. මම මේ පාන්තිය ඉවර වෙලා ඒකේ ලින්ක් එක ඕගොල්ලන්ට එවන්නම්. ඒ අදාළ වීඩියෝ එක මම ඔයාලට එවන්නම්. පොඩ්ඩක් බලන්න. ඒ කොෆි ෂොප් එකට යන මේ විදේශිකයා එයා YouTuber කෙනෙක්. YouTuber කෙනෙක්. එදලුදී එයා කරන්නේ පිට රටවල් වලට ගිහිල්ලා තමන්ගේ රටින් බැහැර ප්‍රදේශ වලට ගිහිල්ලා ඒවැය තියෙන සුවිශේෂී දේවල් බලලා ඒවා අන්තර්ජාලයට يعني YouTube එකට දාලා මුදල් හම්බ කරන එක තමයි එයාගේ වැඩි. මම එයාගේ YouTube එක කියලා බැලුවා පුතා කොච්චර subscribers ප්‍රමාණයක් තියෙනවද කියලා. Subscribers ප්‍රමාණයක් තියෙනවද කියලා. බැලුවාම උට යාට මිලියන් ගාණක් ඉනවා. එතන මිලියන් ගාණක් ඉනවා. එයා හොඳ YouTube කෙනෙක්. එයා හොඳ present YouTube කෙනෙක්. හරි? එයා නරක කෙනෙක් නෙමෙයි. එතකොට එහෙම බැලුවහම උදේ මට දැනෙච්ච කාරණාව තමයි يعني ඒක වල්නකොට අපි ඊපස්සේ උදේ ඒ කොපි ෂොප් එකට මම යනවා මම ටී ෂොප් එකට යනවා ගීලා අහන උදේ දැන් ඒ ටී ෂොප් එකේ ඉන්න එක්කෙනා මේක පටන්ගෙන මාස දෙකයි එයා අහනවා ඉංග්‍රීසියෙන් කොයි කොච්චර කාලද මේක පටන්ගෙන කියලා එයා කියලා 2 මන්ත්ස් කියලා ඊපස්සේ උදේ ඒ ටී ෂොප් එකේ ඉන්න ඒ අපේ ලාංකීය කෙනා ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා මට පුතේ පුදුමයක් දැනුණා සහ ඒ කඩේ තියෙන වටපිටාව දැක්කහම එයා හරි ප්‍රසන්ට් වෙලෙන්දි එයා හොඳට ඒ ෂොප් එක කරගෙන යනවා එයා ආපු ඒ ඉංග්‍රීසි ජාතිකයත් එක්ක හොඳින් ඉංග්‍රීසියෙන් කතා කරා අවුරුදු 13ක් පාසල් යන අපිට ඉංග්‍රීසි ටික හරියට හදාගන්න බැරි වුණේ ඇයි කියන මහා ඛේදාන්තණීය හැඟීමක් උදේ ඒ වීඩියෝ එක බැලුවාම මට එන්න පටන් ගත්තා මට හිතෙන්නේ මුතේ අච්චු පොතට සීමා වුණු ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා මේ රටේ ළමයි ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ මේ රටේ ස්පෝකන් නැහැ මුතා මේ රටේ තියෙන්නේ ඇහුම් ලිස්ට්ලින් තියෙන ඇහුම් කන්දීන් විතරයි තියෙන්නේ ඒකත් පන්ති කාමරේ විනාඩි 40ට විතරයි හරි ඉතින් ඊට පස්සේ මුදී අර ෂොප් එකේ එක්කිනා ගෙන් එක එක අයව අහනවා මේ 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 ටී කොහොමද ගේන්නේ ඔයා මේ කඩේ ගන්න කොච්චර ණය වුණාද ආදි වශයෙන් මුදී යාගෙන් ප්‍රශ්න අහනවා ඒ ප්‍රශ්න අහලා අවසානයේ අහනවා ඔයා මේක මේ කඩේ හදන කොච්චර ලෝඩ් එකක් ගත්තද කියලා එයා කඩේ ඇතුළට ගිහිල්ලා බලනවා ගිහිල්ලා බැලුවම හරි පිරිසිදුයි ඒ වගේම එයා රොටි හදනවා ඒ වගේ මුදී විදේශීය සංචාරකෙක් ආවහම එයා ගසා කන්නේ නෑ එයා ටී එකට ගත්තේ රුපියල් ප්ලේන් ටී එකට ගත්තේ රුපියල් 50යි ප්ලේන් ටී රුපියල් 50යි ගත්තේ විදේශිකයෙක්ගෙන් රුපියල් 50ක් අසාධාරණ නෑ තාම සාධාරණයි ඉතින්
මේ මිනිස්සයා අර ගත්ත මෙයාගේ ඉතාම සාධාරණ වෙනදාමක් තියෙන හින්දා මෙයාගේ කතා බහ ඉතාම හොඳ හින්දා මෙයා තනියෙන් මේ ව්‍යාපාරේ පටන් ගත්ත හින්දා උදව් කරන්න මෙයාට කියලා ලොකු කෙනෙක් හිටපු නැති හින්දා සොයන්ව නැගී හිටින්න මෙයාට උදේ අර කඩේ දාන්න ගත්ත රුපියල් ලක්ෂ 2ක මුදලක් ඒ වගේම පොලි මුදලක් එයාට ලබා දෙනවා බැංකුවට ගෙවන්න කියලා අර විදේශීය සංචාරකයා. එයා සාමාන්‍යයෙන් කරන්නේ එහෙම තමයි. එයා යනවා උදේ තව කඩේකට. ඒ දවසින් පස්සේ ලාංකීය තව කඩේකට යනවා. අර මිනිස්සෙක් සිංහල මිනිස්සෙක් ලාංකිකේ. තව ලාංකික කඩේකට යනවා. ඒ ගියාම උදේ ඒ ලාංකික කෙනා මේ මිනිස්සයාගෙන් උදේ ටී-ෂර්ට් එකකට රුපියල් 6000ක් ඉල්ලනවා. ටී-ෂර්ට් එක රුපියල් 6000. ඒ මිනිස්සුන්ට අඳින්න නැති හින්දා නෙමෙයි උදේ ලංකාවට එන්නේ. අඳින්න තියෙනවා. නමුත් අර පොඩි චේන්ජ් එකකට වෙනසකට ඒගොල්ලෝ මේ රටට එනවා. ඉතින් ඒ වෙනසකට ආවහම උදේ ඒ මිනිස්සුන්ගෙන් ගසා ගන්න හොඳ නෑ. අපේ අය අර ඉහගෙනම කන පුරුද්දක් තියෙනවා. ඒගොල්ලන්ට අර මේ බාගෙන කන්න පුරුද්දක් නෑ උදේ ඉහගෙන කන්න පුරුද්දක් තමයි තියෙන්නේ. ඒ නිසා සමහර වෙලෙන්දෝ හරීම උදේ නරක විදියට තමයි හැසිරීම තියෙන්නේ. ඒ මිනිස්සයා අර ටී-ෂර්ට් එක ගන්නෙත් නෑ. ඒ මිනිස්සයා අදාළ භාෂාවෙන් වෙලෙන්දර කියනවා ඔයාගේ මහා ඉතාම නරක වෙලඳාමක් තියෙන්නේ කියලා. ඊට පස්සේ යන්න හදද්දි හරිගාන්න දෙන්න හදනවා. නමුත් එයා කියනවා ඔයා හරිගාන්න දුන්නනම් මං ඔයාට ওই ටී-ෂර්ට් එක වගේ 6 ගුණයක මුදලක් දෙනවා. නමුත් ඔයා කරපු වැඩි වැරදි කියලා. අන්න ඒ වගේ තමයි උදේ. ඒ නිසා අපි දෙයක් ඉගෙන ගන්නකොට අපි දෙයක් පිළිබඳව උදේ හට අධ්‍යයනය කරනකොට එimhe බය වෙන්න එපා. හරි හොඳ ප්‍රසන්ට් හැඟීමෙන් අපි හැම දෙයක් පිළිබඳව උදේ බලන්න ඕනේ. ඒ නිසා ගණිතය කියලා කියන්නේ විද්‍යාව කියලා කියන්නේ ආර්ට්ස් කරන අපිට අගුණයි කියලා හිතාගෙන ඉගෙන ගන්න එපා උදේ. ඒවත් ඕනේ. රයිට්. අපි ගිය සතියේ පිටු අංක 8 සිතියම් වල අන්තර්ගත ලක්ෂණ අනුව වර්ග කළ හැකිය කියන කොටසේ භෞතික ලක්ෂණ සිතියම ඒ වගේ උන්දී සංස්කෘතික ලක්ෂණ සිතියම් පිළිබඳව කතා කරා. අපි අද දවසේ ලරුවෙක්ගෙන් මේ ප්‍රශ්නේ මේ කොටස පිළිබඳව ප්‍රශ්නයක් අහලම ඊළඟ පාඩම් කොටසට යමු. හරි. එනම් උදේ මට කියන්න කවුරු හරි දරුවෙක් මතකයෙන් මොකක්ද සංස්කෘතික ලක්ෂණ සිටියම කියලා කියන්නේ මොකක්ද භෞතික ලක්ෂණ සිටියම කියලා කියන්නේ. කැමති කෙනෙක් මතකයෙන් කියන්න. සමන් කියන්නද? හවුද කියන්නේ? සංස්කෘතික ලක්ෂණ කියන්නේ මිනිසා විසින් නිර්මාණය වූ ලක්ෂණ. එතකොට භෞතික ලක්ෂණ කියන්නේ ස්වභාවිකව නිර්මාණය වෙන ලක්ෂණ. හරි, ඉතාලම නිවැරදි, ඉතාලම හොඳයි. උදේ වාගේ නම කොටගේ සාහස්ත්‍රද? දිලිනනුත්තර. හරි, දිලිනි දිලිනි බොහොම හොඳයි. උදේ ඉතාලම හොඳයි. මතකයේ තිබිලා තියෙනවා පෙර මතකයේ නැද උදේ අනාගතයට යන්න බෑ. පෙර මතකයේ අවශ්‍යයි. දැන් ඔයා හිතන උදේ මේ මේක මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්යාට අතීතයේ මතක නැහැ. අපි සරල උදාහරණයක් ගමු. මෙයා හදනවා උදේ කෑම කන්න. හැබැයි මෙයාට කන විදිය පිළිබඳ පෙර අතීතයේ මතක නැහැ. දැන් මෙයාට කන විදිය අපි මතක් කරලා දෙන්න ඕන නේද? ඒ නිසා උදේ පාඩම් ඉගෙන ගන්නකොට අතීත පාඩම් මතක තියෙන්න ඕනේ අනාගතයට යන්න. අනාගතයට යන්න අතීත පාඩම් මතක තියෙන්න ඕනේ. ඒ නිසා මම බොහොම ආදරණීය ඉල්ලීමක් කරනවා උදේ ඊළඟ දවසේ පන්තියට එනකොට පාඩම් හොඳට පාඩම් කරලා පන්තියට එන්න. ඒක අමුතු දෙයක් නෙමෙයි පුතේ, ඔයා කරන්න ඕනේ පන්තියට එන්න පැය දෙකකට කලින් දවසේ කුමන හෝ වේලාවක් භාවිතා කරලා අර කලින් උගන්වපු පාඩම් බලාගන්න. ඔයාට මම උදේ තව සරල උදාහරණයක් කියන්න උදේ මතක තියාගන්න. අද දවසේ ඔයාට පුළුවන් සඳුදා දවසේ ඉඳලා සඳුදා ඉඳලා ඉරිදා දක්වා දවස් 7ක් තියනවා උදේ. මේ දවස් 7ේදී අපි උදේ ගමුකු බ්‍රහස්පතින්දෙන් පන්තිය තියන්නේ. බ්‍රහස්පතින්ද අයින් කරන්නේ. සිකුරාදා ඉඳලා ඊළඟ දවසේ බ්‍රහස්පතින්ද වෙනකන් ඔයාට දවස් 6ක් තියෙනවා. හරිද? මේ දවස් 6ේදී පුතා දවසට පැය 1 ගාන දවස් 7ක් පහුගිය පාඩ පහුගිය උගන්වපු හැම පාඩමක්ම දවසට පැය 1 ගානේ පැය 6ක් බලා ගන්න දවස් 6ට දවස් 6ට එක පැයයි එක දවසට එක පැයයි ජියෝග්‍රෆි වලට දවස් 6ක් බලා ගන්න.
ඔයා ජියෝග්‍රෆි වල නෙමෙයි උතේ හැම විෂයකම ඉතා ඉහළ සුපිරි දක්ෂයෙක් වෙන්න ඒක හේතුවක් වෙනවා. ඉතින් අපි උතේ ඊළඟ කොටසට යමු. මං හිතනවා ඕගොල්ලන්ට පෙර මතකයේ තියෙනවා කියලා. ඒ අනුව උතේ බූලක්ෂණ සිටියන් වල සුවිශේෂීභාවය ගැන කතා කරා. මම ඔයාට අද දවසේ කියන්න ඕනේ මේ උදාහ ගෙදර ඉන්න තුනක පැටිය කෑ ගහනවා ගණන් ගන්න බෑ. රයිඩ් උදේ. එතකොට අපි මම අද උදේ ගියා සර්වේ ඩිපාර්ට්මන්ට් එකට. සර්වේ ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා උදේ මම අරන් ආව සිතියම් පහක්. ඒ වගේම සිතියම් කොටස් 40ක් අරන් ආව උගලම පොඩක් පෙන්නන්නම් අද පාඩමත් එක්ක සම්බන්ධ වෙන. මේ තියෙන මුතේ මේ සිතියම් කොටස. හරිද? මේ සිතියම් කොටස ලබන සති ලබන මාසෙ මුල ඕගොල්ලන්ට නිබන්ධනය ගන්නකොට ලබා ගැනීම ඕගොල්ලන්ගේ ඊළඟ නිබන්ධනය ගන්නකොට මෙන්න මේ සිතියම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සිතියම පිටිපස්සේ උදේ මෙන්න මෙහෙම සූචකයකුත් තියෙනවා. හරිද? ඒ සිතියම පිටිපස්සේ මෙහෙම සූචකයකුත් තියෙනවා. මෙන්න මෙහෙම වර්ණ සිතියම. හරිද? මේ සිතියම වාට නොමිලි ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම උදේ මට තව තප්පරයක් දෙන්න. මම ගිනාව පුතේ වර්ණ සිතියම් පහ. මේ තියෙන්නේ 150000 සිතියම. මේ තියෙන මුතා 150000 සිතියම. මේ 150000 වර්ණ සිතියම තියෙනවා. මේ සිතියමේ නම පුතේ ඉරණ මඩු. මේ ඉරණ මඩු සිතියම. හරිද? මේ ඉරණ මඩු සිතියමේ අංකය පුතේ ෂීට් මේකේ 9 ගහලා තියෙනවා. හරිද? ඔයා ඉගෙන ගන්න මේ සිතියම ගැන. හරිද? මේ පල්ලෙහා තියෙන පුතේ අර මම පෙන්නපු මේ සූචකයේ කොටසේ මේ ඉලක්කය පුතේ මේ කොළපාඩින් වඩ පාඩක් වෙන කොළපාට. මේ හරිය කොළපාඩ හොඳට පේනව නේද? මේ තියෙන පුතේ වී වගාව. මේ මොකද්ද මේ හරිය මේ නිල් පාඩින් තියෙන්නේ. ඔය තියෙන්නේ මුහුද. හරිද? එතකොට මේ සිතීම පිළිබඳව ඕ ලෙවල් ජියෝග්‍රැෆි කරපු ළමයි දන්නවා අනිවාර්යයෙන්. හරිද? මෙන්න මේ සිතීම පුතේ. මේ සිතීම පුතා රුපියල් 150යි. හරිද? රුපියල් 150යි මේ සිතීම ඔයාට ඕනෑ තරම් ප්‍රමාණයක් මේ සිතියම් ගන්න පුළුවන්. මම අරන් ආව පුතේ ෂීට් නම්බර් 9. මං ගාව තව හතරක් තියෙනවා. මම එක හතරක් පෙන්නනමුද? මොකද හේතුව දැන් ඔයාට මේ කාරණාවන් තේරුම් කරනකොට මේ එකින් එක මට පෙන්නන එක වැදගත්. මොකද හේතුව මේ අපි ඉගෙන ගන්න මේ සිතියම ගැන. හරිද? එතකොට දැන් අපි හිතමු උතේ ළමෙක් ගාව මේ සිතියම තියෙනවා කියලා. ඔයා මේක රවුන්ඩ් කරගෙන අරයි යනවා ඉස්කෝලෙට. ඔයා මේක අරයි යනවා පන්තියට. ඔයා මේක පෙරලගෙන ඉගෙන ගන්නවා. ඔයාගේ ළඟට ඇවිල්ලා කවුරු හරි අහනවා මොකක් මේක? ඔයා මෙට්‍රික් සිතියම ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ උදා මේ. නේද? ඒ නිසා ඊටාම වැදගත් සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ මිනින් දෝරුවන් කරන කාර්යයට හා සමාන කාර්යයක් ඔවුන් කරන කාර්යය ගැන උන්ට ඉගෙන ගන්න. සර්වේ ඩිපාර්ට්මන්ට් ගිහලා අපි ග්‍රිඩ් එකේ ඉල්ලුවාම උන්ට ඒ ග්‍රිඩ් එක ගැන දන්නේ නැති කෙනෙක්ට ග්‍රිඩ් එක ගැන අහන්න ඕනේ බෑ. හරි. මේක හරි වැදගත්. ඕගොල්ලන්ගේ සෙල් ෆෝන් එකේ මොබයිල් ෆෝන් එකේ තියෙන ඕනෑම සිතියම ඕනෑම සිතියම් වර්ගයක් Google Map එකක් මේ හැම දෙයක් පිළිබඳව තිය හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන අපි මෙයා කියාගෙන යන්නේ. ඉතින් මම ඊළඟ සිතියම් හතරත් ඔයගලන්ට පෙන්නන්නම් මට තප්පර ගානක් දෙන්න. මේ තියෙන උදා ෂීට් නම්බර් මේ 42. මේ 42 වෙනි සිතියම් උදේ. මේ බලන්න 42. මේ 42 උදේ මේකේ නම දඹුල්ල. මේ දඹුල්ල සිතියම. හරිද? දැන් මේ සිතියමේ උදේ පොඩ්ඩක් කලර්ස් අඩුයි. මම හිතුවා උදා මේ ඇත්තටම මේ මගේ ඇහි දෝෂයක් දෝ කියලා මේගොල්ලෝ කලර්ස් අඩුවෙන් දැන් ගහන්නේ. සල්ලි නැති හින්දාද දන්නේ කලර්ස් අඩුවෙන් ගහන්නේ මොකක් හෝ දෝෂයක් තියෙන ඒගොල්ලෝගේ මැෂින් වල හරි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ දඹුල්ල සිටියේ මේ දඹුල්ල ප්‍රදේශයේ සිටියේ මේ තියෙන්නේ. හරිද? මේක 42. මේක 42.
මේ තියෙන්නේ පුතා අංක 86 මේ අංක 86 මේක පුතේ සුවිශේෂී වා බලන්න මෙන්න මෙතන මේ තියෙන්නේ බලන්න මේ මේ නිල් පාට කොටසක් තියෙනවා මේ මුහුද හරිද මේ සිටිය මුදී අම්බලන්ගොඩ මේ දකුණු පළාතේ සිටියම මේ අම්බලන්ගොඩ සිටියම දකුණු පළාතේ සිටියම හරිද එතකොට මේක මුදී අංකයේ 86 මේ බලන්න අංකයේ 86 අපි බලමු තව එක लंका ඒගොල්ලන්ට දෙන්නේ මුදේ මේ සිටියම නෙමෙයි මේගොල්ලන්ට දෙන්නේ සිටියම් පොතක් වෙනම තියෙනවා සංචාරක ගයිඩ් එකක් ඒවන වෙනම තියෙනවා එතකොට මේ නුවර සිටියම මුදේ මේ නුවර උඩවත්ත කැලේ එහෙම ලකුණු කරලා තියෙනවා දලදා මාලිගාව එහෙම ලකුණු කරලා තියෙනවා හරිද ඉතින් මේ සිටියම් ගැන දැනගත්ත ළමයි දන්න ළමයි පුතේ කොහේ හරි ප්‍රදේශයක තියෙන ඕනම දෙයක් පිළිබඳව කියලා දෙන්න දන්නෝ මේ නුවර මුදේ තියෙනවනේ මොනවද මේ තියෙන උදේ වික්ටෝරියා ජලාශය विक्टोरिया जलाशय होगा पहल यदि मित्र मुद्दे में विक्टोरिया जलाशय संपूर्ण प्रदेश से दिए हरे इतनी मैं के पाना सातर में नहीं सीती है मैं एक पाना सातर मुद्दे मैं के मुद्दे तीस सातर मैं तीनों दे पोलोन्नारु මේ පොළොන්නරුව සිටියම හරිද පොළොන්නරුව සිට බලන්න තනිකරම V තියෙන්නේ V වලින් ගහන ප්‍රදේශයක් පේනද ඔයගොල්ලන්ට හරිද V වලින් ගහන ප්‍රදේශයක් උදි රක්ෂිත ගොඩක් තියෙනවා රක්ෂිත මේ මේ හැරි උදි කැලෑවක් තියෙනවා මේ කැලෑවේ නම මේ ෆ්ලෝට් ප්ලේන්ස් නැෂනල් පාර්ක් එක දාන උදි මම හිතන්නේ මේක මේ මුකද්දී සෝමාවතිය අබේ භූමිය මේක උදේ මින්නේරිය රක්ෂිතය මේ තියෙන මින්නේරිය රක්ෂිතය මේ හරි හරි දැන් එතකොට විවිධ ප්‍රදේශ තියෙනවා ඉතින් මේ දැන් සිටියන් කොටස් පහක් ඕගොල්ලන්ට මම පෙන්නුවා හරි දැන් ඔය සිටියන් කොටස් පහක් පෙනුනේ ඔය සිටියන් කොටස් පහ වගේ තව සිටියන් කොටස් තියෙනවා උදේ අනු දෙකෙන් පහක් අඩු කළාම 87ක්. තව ඔය වගේ සිටියන් කොටස් 87ක් තියෙනවා. ඔය 87ම එකට එකතු කළාම තමයි ලංකාව හැදෙන්නේ. ඉතින් මම ඒකේ පුතේ පොඩි සැලැස්මක් පෙන්වන්නම්. හොඳට බලන්න මේක සැලැස්ම. මේක උදේ මේ ගත්තේ සර්වේ ඩිපාර්ට්මන්ට් එකෙන්මයි. එයාලා මට ගහලම දුන්නා මේකේ මේ කොපීස් නැහැ කියලා. මේ සෙකන්ඩ් එඩිෂන් එක අලුත්ෙන් ගත්ත එක. ඕගොල්ලන්ට සිතියම් පාඩම උගනමු දෙපා හැමදාම අලුත්ෙන් ගින සිතියම් ගේනවා. මේ තියෙන්නේ ග්‍රිඩ් එක. හරිද? දැන් මම ඕගොල්ලන්ට සිතියම් අංක පෙන්නුව නේද? එතන උදේ මම සිතියම් අංක 9 පෙන්නුවානේ. මේ සිටියා අංකේ ඉරණ මඩු 9 මේ විදිහට 9 කියලා ගහලා මේ තියෙන්නේ 9 sorry මෙතන මෙතන මේ තියෙන්නේ 9 කියලා ගහලා හරි මම ඕගොල්ලන්ට පෙන්වන්නේ පුතේ පොළොන්නරුව අපි බලමු පොළොන්නරුව තියනවාද කියලා පොළොන්නරුව මේ දිනුගේ 37 පොළොන්නරුව 37 පොළොන්න sorry ඒ කියන්නේ පල්ලෙය පොළොන්නරුව මේ දින් පොළොන්නරුව හරි එතන උදේ මොකද්ද මේ කියන්නේ මේ කියන්නේ මේ තියෙන්නේ ඔය සිටියන් සැලැස්ම ඔය ඔය තියෙන උදේ ඔය විදිහට සිටියන් ටික ඔක්කොම එකතු කරාම අංක 1 සිට
අංක 92 දක්වා තියෙන සිටියන් ටික ඔක්කොම එකතු කළාම තමයි ලංකාව හැදින්නේ. අර මං සිටියන් පහක් පෙන්වුවේ. ඒ වගේ ඔක්කොම සිටියන් 92ක් තියෙනවනේ. ඒ සිටියන් 92ම එකතු කළාම තමයි පුතේ ලංකාව හැදින්නේ. හරිද? ඒ සිටියන් කොටස් 92ම එකතු කළාම තමයි ලංකාව හැදින්නේ. ඉතින් ඒ නිසා පුතේ ලංකාව හදාගන්න ලංකාව හැදෙන්න නම් මේ සිටියන් කොටස් 92ම එකතු කරන්න ඕනිමයි. හරිද? සිටියන් කොටස් 92 එකතු කරලා නැත්නම් ලංකාව හැදින්නේ නැහැ. එතකොට විභාගයට ඕගොල්ලන්ට මුදී මොකද වැදගත් වෙන්නේ? විභාගයට වැදගත් වෙන්නේ ඕගොල්ලෝයි සර් ඔය තරම් ලොකු සිටියමක් දෙන්නේ නැහැ. ඔය වගේ ලොකු සිටියමක් දෙන්න ගියොත් රාජ්‍ය දුප්පත් වෙන රාජ්‍ය දුප්පත් වෙන ඔය වගේ සිටියන් විභාගයට දෙන්න ගියොත් විභාගයට හම්බෙන්නේ මුදී මේ වගේ එකක්. අර සිටියන් වලින් තෝරගත්ත සිටියන් කෑල්ලක් මේ වගේ සිටියන් කෑල්ල මේක නෙමෙයි හොඳේ. මේක මේක දෙන්නේ නැහැ නේද? මේක දෙනවා නම් විභාගය නෙමෙයි. මේ වගේ පුංචි සිටියන් කෑල්ලක් විභාගයට මුදී තෝරගන්නවා ඒගොල්ලෝ කැමති සිටියමකින්. මේ සිටියන් කොටස් 92 කින් එක කෑල්ලක් තෝරගෙන ඒ කෑල්ලෙන් තමයි ප්‍රශ්න අහන්නේ. ඕගොල්ලන්ට පෙන්නපු ඔය සිටියම ඕක තමයි මුදී බූ ලක්ෂණ සිටියම. ඕක තමයි බූ ලක්ෂණ සිටියම. එහෙනම් මම ඔයාලට කියන්න ඕනකම තිබුණේ බූ ලක්ෂණ සිටියන් වල සුවිශේෂීභාවයනේ අපි කතා කරන්නේ. දැන් මේක අනුමාතකාව තියෙන බූ ලක්ෂණ සිටියන් වල සුවිශේෂීභාවය. එහෙනම් මුදී බූ ලක්ෂණ සිටියන් වල සුවිශේෂීභාවය නම් කතා කරන්නේ. අපි මේ බූ ලක්ෂණ සිටියන් පෙන්වන්න නැතුව බෑ. මේවායේ මුදී මම ඕගොල්ලන්ට කල්නු කිව්වා භෞතික ලක්ෂණක් තියෙනවා සංස්කෘතික ලක්ෂණක් තියෙනවා. අපි පොඩ්ඩක් උතේ පස්සට එන්නකෝ පිටුවංග 8ට. පිටුවංග 8 උඩ ඡේද කොටස අපි දරුවෙක් ලව්ව දැන් කියවනවා. හොඳට අහගන්න. ගයිදු පුතේ ගයිදු බූ ලක්ෂණ සිටියමේ කොටස පොඩ්ඩක් ඇහෙන්න කියන්නේ. බූ ලක්ෂණ සිටියම් කියේදී බූලක්ෂණ සිටියම් යනු භූමියේ මතුපිට දක්නට ලැබෙන සියලුම ලක්ෂණ අන්තර්ගත සිටියම් උදාහරණ 150 මෙට්‍රික් සිටියම මෙහිදී භෞතික හා සංස්කෘතික ලක්ෂණ සියල්ලටම එකට දක්නට ලැබේ. හරි. එතනදී එතන කියනවා භෞතික ලක්ෂණයි ඒ වගේම මානුෂ ලක්ෂණයි. ඒ කියන්නේ මිනිහා විසින් නිර්මාණය කරපු දේවල් මොනවාද පාරවල් ඊළඟට ගොඩනැගිලි වීවගාවල් තේවගාවල් පොල්වගාවල් ඒ වගේම ස්වභාවිකව නිර්මාණය වුණු එහෙමනම් ඒ තමයි වනාන්තර ගංගා මේ හැම එකක්ම බූ ලක්ෂණ සිටියන් වල තියෙනවද ඒකයි ඒව බූ ලක්ෂණ සිටියන් කියලා කියන්නේ සිටියන් බෙදෙන ප්‍රධාන වර්ග දෙකකින් එකක් තමයි බූ ලක්ෂණ සිටියන් එතන බූ ලක්ෂණ සිටියන් වල සුවිශේෂී ලක්ෂණ තමයි උදේ අපි සාකච්ඡා කරන්නේ හරිද ඉතින් ඒක කියන්න ඕන කරන පදනම තමයි මම මේ සිටියන් පෙන්නලා ඔගලොත් එක ගත්තේ එතකොට පුතා එතකොට මොකද පළවෙනි ලක්ෂණය බූ ලක්ෂණ සිටියම් පරිමාණයේ 90 හා පරිමාණයේ හෝ විශාල පරිමාණයේ උදේතර පොඩ්ඩක් වරද්දක් තියෙන එක හදාගන්න බූ ලක්ෂණ සිටියම් වල පරිමාණයේ 90 ඔය හා පරිමාණයේ කියන්නේ අයින් කරන්න බූ ලක්ෂණ සිටියම් වල පරිමාණයේ 90 විශාල හෝ කුඩා සිටියම් විශාල හෝ කුඩා සිටියම් එහෙම හදාගෙන උතේ බූ ලක්ෂණ සිටියම් පරිමාණය අනුව විශාල පරිමාණයේ හෝ කුඩා සිටියම් හා ඒවායේ ඇතුළත් වන ඒවාගේ නෙමේ ඒවායේ ඇතුළත් වන තොරතුරු වල ප්‍රමාණය අනුව එම තොරතුරු නිරූපණය කළ හැකි වන්නේ විශාල පරිමාණයේ සිටියමක පමණි මේ ඔයාට පෙන්වන එකට 50000 සිටියම් උතේ මේ 150000 සිටියන් වල තියෙන තොරතුරු නැවත ආයි පෙන්නනවා නම් මොකක් හරි එක. දැන් අපි උදාහරණයක් ගමු. මේ තියෙන්නේ ඔයාලට පෙන්නපු වර්ගයේ සිටියමක් කියලා හිතන්න ඕනේ. ඔයාලට පෙන්වූ සිටියම මේක නම් මේ තියෙන 150000 බූ ලක්ෂණ සිටියමේ තොරතුරු පෙන්වන්න පුළුවන් උන්ටි ඊට වඩා ලොකු එක. හරි. කුඩා පරිමාණයේ සිටියන් වල මේ අපි පෙන්නපු සිටියමේ තියෙන ලක්ෂණ පෙන්වන්න බැ ඒ මොකක්ද කියන්නේ කියන කාරණාවුදී ඉදිරි කාරණා කතා කරනකොට ඕගලන්ට තේරුම් යනවා නේද දැන් තේරුම් නැත්තම් ඉදිකා තේරුම් මම සරලව කියන්නම් අපි දැන් ඔයාලට පෙන්නපු වගේ සිටියන් වල පුතේ තියෙන ලක්ෂණ ඒවැයි තියෙන තොරතුරු නැවත සිටියමක අඳිනවා නම් එක්කෝ ඒ පරිමාණයේ මේක අඳින්න ඕන එහෙම නැත්තම් උදේ ඊට වඩා විශාල පරිමාණයක් වඩා විශාල පරිමාණයේ සිටියමක තමයි අඳින්න ඕනේ මොකද හේතුව නැත්තම් උදේ
නිර්වද්ධිතාවේ තොරතුරු අපැහැදිලි වෙන්න ඉඩ කඩ දිනවා ඊළඟට සිතියම් විශාල පරිමාණයෙන් යුක්ත වන විට ඒවා සිතියම් පත්‍ර ගණනාවකින් යුක්ත සිතියම් ශ්‍රේණියක් ලෙස සකස් කරන උදේ දැන් මේ බූලක්ෂණ සිතියම් වල පුතේ සිතියම් තියෙන්නේ ශ්‍රේණියක් විදියට මම ඔයාලට පෙන්නුවේ අංක 1 සිට අංක 92 දක්වා පුතේ සිතියම් ශ්‍රේණිය හරිද දැන් මම පෙන්නුවා 9 පෙන්නුවා 37 පෙන්නුවා 54 පෙන්නුවා 86 පෙන්නුවා 42 පෙන්නුවා ඒක උදේ සිතියම් ශ්‍රේණිය හරිද ඒ කියන්නේ අංක 1 සිට 1 2 3 4 5 ආදී වශයෙන් සිතියම් කොටස් 92ක් තියෙනවා මොකද මේවා විශාල සිතියම් නිසා ඔක්කොම උදේ අර පොඩි සිතියම් වල හදින්නේ බෑ පොඩි සිතියම් වල අඳින්න හැකියාවක් නෑ දැන් ඕගොල්ලෝ කඩෙන් ගන්න ලංකා සිතියම නෙවෙයිනේ මේක මේ ලංකාවේ සිතියම හදලා දීනේ උදේ විශාල සිතියම් එතකොට ලංකාවේ සිතියම විශාල පරිමාණයේ සිතියමක් හදනකොට ඒ ඔක්කොම එකම කඩදාසි පින්නන්න බෑ පෙන්නුවත් කොහමද ඔක අරගෙන යන්නේ ඉතින් මේ දැන් මේ සිතියම පුතේ අරගෙන යන්න බෑනේ මම බෝඩ් එකේ තියලා පෙන්නන්නත් බෑනේ ඒ නිසා උතේ මේවා කොටස් කොටස් හදන්නේ මේක විශාල සිතියම් නිසා මේවා පරිමාණයේ විශාල සිතියම් නිසා උදේ මේ සිතියම් හදන්නේ කොටස් කොටස් එතකොට ගෙනියන්නත් පහසුයි කාට හරි Tamanට අවශ්‍ය කොටස විතරක් භාවිතයට ගන්න පුළුවන් මෙම සිතියම් සම්පාදනයේදී ශේෂ්ත්‍රයට ගොස් එමගින් ලබා ගන්නා තොරතුරු ආධාර කරගනු ලැබි වර්තමානයේදී ගුවන් ඡායාරූප චන්ද්‍රිකා ප්‍රතිබිම්බ මේ සඳහා උපයෝගී කරගනි උදේ ලංකාවේ මුලින්ම සිතියමක් සම්පාදනය කරන්නේ මේ ක්‍රමයට වඩ පෙන්නපු මේ ක්‍රමයේ සිතියම සම්පාදනය කරන්නේ 1907 අපි 100 කියන්නේ මුතේ 1907 කියලා. ඉතින් 1907 ඉඳලා 1924 වෙනකන් තමයි මුතේ මේ සිතියන් සම්පාදනය කළේ. 1907 සුදු ජාතකින්ට ඕනේ වුණා ලංකාව මයින්. හරිද? ඒ ලංකාව මයින් ඕන වුණාම ලංකාවේ සම්පූර්ණයෙන්ම ලංකාවම ආවරණය වෙන සිතියමක් හදන්න ඕන. 1801 තමයි උදී සිතියම් විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටවන්නේ ලංකාවේ 1801 ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව සිතියම් විද්‍යා දෙපාර්තමේන්තුව මේ සිතියම් දෙපාර්තමේන්තුවේ මිනින්දෝරුව 1907 ඉඳලා 1924 වෙනකන් ලංකාව මැනලා ඒ මැනගත්තු තොරතුරු භාවිතා කරලා 1924 වෙනකොට ඒගොල්ලන්ට හැකියාව ලැබෙනවා මුතේ ලංකාවට ආවේනික අන්න අර වගේ සිතියම් සම්පාදනයක. හැබැයි ඒගොල්ලෝ ඉස්සර හැදුවේ වෙන පරිමාණයකට. දැන් අපි පාවිච්චි කරන මොන පරිමාණයද? 1:50,000 කියන පරිමාණය. මම පෙන්වුවේ උතේ එහෙම සිතියම. 1:50,000 පරිමාණයේ සිතියම්. හරිද? දැන් පාවිච්චි කරන්නේ මේක වුණාට ඉස්සර තිබුණේ 1:63,360. 1:63,360 සිතියම් තමයි උදී ඉස්සර දකින්න හම්බුනේ. හරි. 1:63,360 සිතියම් තමයි ඉස්සර දකින්න හම්බුනේ. මේ සිතියම් වර්ගයේ පුතේ කිව්වා ඉම්පීරියල් කියලා. ඉම්පීරියල්. හරිද? මේ සිතියම් ක්‍රමයට කිව්වේ ඉම්පීරියල් කියලා. දැන් භාවිතා වෙන එකට කියන්නේ මෙට්‍රික් කියලා. මෙට්‍රික්. හරිද? ඉස්සර සිතියම් ක්‍රමයට කිව්වේ ඉම්පීරියල් කියලා. සුද්ධ මුලින්ම හදපු එකට කිව්වේ ඉම්පීරියල් ක්‍රමය කියලා. ඒකේ මොකක්ද පුතේ වෙනස? ඉස්සර සිතියන් හදනකොට පුතේ පාවිච්චි කළේ සිතියන් නෙමෙයි ඉස්සර මේ මැනුම් ක්‍රමයේ තිබුණේ ඔය රාත්තල්, අවුන්ස්, සැතපුම්, යාර ඕව තමයි දු ඉස්සර තිබුණේ. දැන් ඕගොල්ලන්ගේ 100යි ඉන්නවනම් අහලා බලන්න. ඒගොල්ලෝ මතකද කියලා යාර, අවුන්ස් මතකද කියලා. දැන් ඕගොල්ලන්ගේ 100 තාත්තගේ වයස අවුරුදු 60ක් වගේ නම් පුතේ මේක මතකයි. ඔගොල්ලන්ගේ තාත්තගේ වයස අවුරුදු 60ක් නම් මම මේ කියන කාරණාව මතකයි. හරිද? තාත්තා දන්නවා දැන් මොකද තාත්තා 1980 ගණන් වල තොරතුරු දන්නවනම් 1980 කලින් තිබුණේ ඔය ඉම්පීරියල් ක්‍රමය. හරිද? දැන් දැන් තියෙන උදේ මෙට්‍රික් ක්‍රමය. දැන් තියෙන්නේ කිලෝග්‍රෑම්, ග්‍රෑම්, ඩෙසි, මීටර්, මීටර්, මිලිමීටර්, ලීටර් ඕවනේ දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ මේ ක්‍රමය. ඉස්සර උදේ තිබුණේ මුදල් ක්‍රමයක් වෙනස් ක්‍රමයක් නේ. ඉස්සර මුදල් ක්‍රමයේ පුතේ පොඩි පොඩි වෙනස්කම් තිබුණා. ඔය ලාහා කියලා උපකරණයක් අපි බයින ක්‍රමයක් තිබුණා නේද? ඊළඟට පුතේ අවුන්සේ කියලා එකක් තිබුණා රාත්තල්. දැන් පාන් රාත්තල මුදි තාම ගන්නනේ. ඔය පාන් රාත්තල තමයි තාම වෙනස් වුනේ නැත්තේ.
ඒ ඉම්පීරිය ක්‍රමයට දුතේ තාම පාන් රාත්‍රල විතර වෙනස්ුනේ හැබැයි පාන් ගෙඩිය හදන එක කියන එක වෙනස් කරලා එවන උතේ දැන් පාන් රාත්‍රල කුවම ග්‍රෑම් 450ක් තියෙන්න ඕන ඒ කියන්නේ රාත්‍රලකට ග්‍රෑම් 450යි වගේ අදහසක් තමයි උතේ මට දැනින්නේ හරි මම ඊගෙන ගොඩාක් ගවේෂණය කළා නැහැ එතකොට රාත්‍රල් අවුන්ස් ඊළඟට සැතපුම් යාර ඔන්න ඔය ක්‍රමයේ තමයි උතේ අතීතයේ තිබුණු කිරුම් මිනුම් ක්‍රමය ඒ අතීත කිරුම් මිනුම් ක්‍රමයෙන් තමයි උතේ මේ සුදු ජාතිකයෙන් සිටියන් හැදුවේ ඒ ක්‍රමයට කිව්ව නම තමයි ඉම්පීරියල් ක්‍රමය සිස්ටම් එක ඉම්පීරියල් මෙතඩ් එක ඉම්පීරියල් මෙතඩ් කියන ගණිත ක්‍රමයෙන් තමයි ඉම්පීරියල් සිටියන් හැදුවේ හරිද එතකොට උතේ දැන් සිටියන් හදන්නේ මෙට්‍රික් ක්‍රමයට ඒක තමයි කිලෝග්‍රෑම් ග්‍රෑම් කිලෝමීටර් මීටර් ලීටර් මිලිලීටර් සෙන්ටිමීටර් මිලිමීටර් ආදී ක්‍රමයක් තියෙනවනේ ඒක දැන් භාවිතා වෙන ක්‍රමයේ ජාත්‍යන්තරව ඒකට කියන උදේ මෙට්‍රික් ක්‍රමය කියලා. හරිද? ඉතින් මේ ක්‍රමය තාම වෙනස් කරලා නැහැ. තාම පාවිච්චි කරන්නේ මෙට්‍රික් සිස්ටම් එක. මෙට්‍රික් මෙතඩ් එකකින් හදපු සිටියම මෙට්‍රික් සිටියම. ඔගොල්ලෝ ඉගෙන ගන්න සිටියම නම මෙට්‍රික් සිටියම. එහෙම නැත්නම් කියනවා එකට 50000 කියලා. එකට 50000 කියන්නේ මේ සිටියම් වර්ගයේ නම. හරිද? නේම් එක. ඒ සමහර ළමයින්ට නම කිව්වහම තේරෙන්නේ නැහැ. නේම් එක කිව්වම පැහැදිලි. මොකද හේතුව අපේ ළමයි මුතේ අච්චුපොත්වලට සිංහල අච්චුපොතට කවරේ දානකොට කවරේ ගහන අර ස්ටිකරේ ගහනකොට ඒ ස්ටිකරේ නම කියන එක සිංහලෙන් නැහැ ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒ නිසා ඔතේ ලංකාවේ ගොඩක් ඒවා දැන් සිංහලෙන් නැහැ ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒ නිසා අපිට සිංහල තමයි අමාරු අපිට ඉංග්‍රීසි තමයි ගොඩක් දැන් තේරෙන්න පටන් ගෙන තියෙන්නේ. හරි. එතකොට ඊළඟට මුතේ කියනවා භූමිය මත පවත්නා භූගෝලීය ලක්ෂණ සිටියමේ නිරූපණය කරන නිසා වර්ණ හා අක්ෂර හා සංකේත භාවිතර ගනි. දැන් වී වගාව පෙන්වන්නේ මුතේ මේක කොළපාටි. වනාන්තරයක් පෙන්වන්නේ මුතේ මෙන්න මෙහෙම සංකේතකි. වනාන්තරය. වනාන්තරයේ මේ සංකේතය. රෝහලක් නම් මුතේ රතු පාටින් මෙහෙම ධන ලකුණක්. හරි. ඒ නිසා භූ ලක්ෂණ සිටියන් වල මුතේ වර්ණ හා සංකේත භාවිතාවය. වර්ණ හා සංකේත භූ ලක්ෂණ සිටියන් වල භාවිතා වෙනවා. පැහැදිලිද? ඉතින් ඒ නිසා උදේ සමින්දි කියලා දුවෙක් විතරම සම්බන්ධ වෙනවා උදේ මම හිතන්නේ මේ කනෙක්ෂන් නබුල් දින සමහර දරුවන්ගේ ඉතින් මට මුකුත් ඒ සඳහා කරන්න බෑ උතා මේ රයිට් හේතු මොකද්ද දන්නේ ඉතින් කනෙක්ෂන් නබුල් තියෙන්න පුළුවන් ඒවා ඉස්සර ගත යුතුයි රයිට් උදේ එතකොට පැහැදිලිද මම මේ කිව්ව කාරණාව නේද එතකොට 1907 ඉඳලා 1924 වෙනකන් තිබුණේ ඉම්පීරියල් කියන මෙතඩ් එක 1980 ඉඳලා භාවිතා වෙරෙන්නේ මෙට්‍රික් සිටියන් ක්‍රමය ඒ ක්‍රමයෙන් හදන බූ ලක්ෂණ සිටියන් තමයි දැන් භාවිතා වෙන්නේ හරි ඉතින් වර්ණ හා සංකේත භාවිතා කරනවා සැබෑ ලෝකයේ තොරතුරු දැන් පොල් ගහක් උදී අපිට සිටියමෙන් ඉඳලා හිටවන්න බෑනේ නේද සිටියමේ ওই පොල් ගහක් ගෙනලා හිටවන්න බෑ ඒ පරිමාණයව අඳින්නත් බෑ මුතේ පොල් ගහ කියන එක පොල් ගස් මන මන ඉන්නත් බෑනේ පොල් ගහෙන් ගහට පොල් ගහේ සංකේතය උදේ මේක අපි ඉගෙන ගන්න සිටීමේ පොල් ගහේ සංකේතය මේක එතකොට පොල් ගස් වල පුතේ පරිමාණය අපිට අදාළ නැහැ ගොඩනැගිල්ලක උස දිග පල්ල අපිට අදාළ නැහැ සිටියන් වල අපිට පාරක දිග අදාළයි ගංගාවේ දිග අදාළයි ගංගාවේ පළල අදාළයි හරි මං කියන්නේ අපි ওই විශාල ලක්ෂණ උදේ ඔය සිතියමක දංගවන්න වෙන්නේ ගොඩනැගිලි වල දිගපල වර්ගපලය දක්වන්න බෑනේ අපි ඒව දක්වන්නේ කොටුවකින් මේ ගොඩනැගිල්ලක් දක්වන්නේ මෙහෙම කොටුවකින් හරිද ඉතින් ඒ නිසා විවිධ වර්ණ හා සංකේත මුති මේ අපි ඉගෙන ගන්න බූ ලක්ෂණ සිතියම් වල තියෙනවා හරිද හරි ඊළඟට මේවා පුතේ ජාත්‍යන්තරෝ පිළිගත් සංකේත ලංකාවේ මේ හිතමනාපට හදපුවා නෙමෙයි මොකද සුද්ධෙක් ඇහිලා බලනකොට ඒ ජාත්‍යන්තරම තීරෙන්නේ හරිද සුද්ධෙක් ඇවිල්ලා බලනකොට සුද්දර ලංකාවේ සංකේත තේරෙන්නේ නැහැ. ඒතර ලංකාවේ දැන් පිටරට සුදු ජාතිකෙක් ආවොන්දි එයා මේ මෙට්‍රික් සිටියන් ක්‍රමයේ දන්නවා. ලංකාවේ අපි දැන් ලංකාවේ ජියෝග්‍රැෆි කරන්නේ නැහැ නේද දන්නේ මේක. ලංකාවේ අනිත් ළමයි දන්නේ නැහැ. මං කියන්නේ මැත් සයන්ස් කොමර්ස් ආර්ට්ස් ඔක්කරන අය උදී මේවා චුට්ටක් හරි දැනගන්න ඕන. එතකොට මේ වගේ මැප් එකක් පරිහරණය කරන්න දන්නවනම් හරි ලේසියි බුදු. මොකද හේතුව දැන් මම අපි දමු අපි යානෝගේ යාල වනාන්තරයේද යාල වනාන්තරයේ මැප් එකක් මේකේ තියෙනවා හරිද යාල වනාන්තරයේ මැප් එක උදේ 91 හරිද 91 යාල වනාන්තරයේ මැප් එක
යාල කියලා නමක් ගහලා තිනවා මැප් එකේ වෙනම සර් යාලට වෙනම මැප් එකක් තියෙනවා ඉතින් ඕගොල්ලන් යාල වනාන්තරයේ අතරමං වුණොත් යාල යනකොට ඔයා මැට්‍රික් සිටියම අරගෙන ගියොත් පාඩ මග වර්ධින විදිහක් නැහැ ඔතේ අතුරු පාරවල් ටික හිටන් තියෙනවා එළියට එන පාරවල් ටික හිටන් තියෙනවා ඉතින් කම්පාස් එකක් ළඟ තිබ්බත් නේද ඔයාට හොයාගන්න පුළුවන් හරි ඉතින් ඒ නිසා ඔතේ විශේෂම නකල්ස් යනකොට ඊළඟට ඔය කොහෙද ඔය ගොඩක් උදේ මධ්‍යම කඳුකරේ රක්ෂිත ප්‍රදේශ නකල්ස් ඊළඟට කොහෙද තව තියෙන මුත්තේ මීඩියාක පාර ගියහම වර්ධින පැති කීපයක් තියෙනවා මනේ මතකයි සමහර ප්‍රදේශවල නම් ගම් ඉතින් ওই නුවර එළිය සිරිපා අඩවියේ අනුමුදේ සාමාන්‍යයෙන් තනියෙන් හරි සමූහයක් වශයෙන් යනවා නම් මේ සිටියම් පරිහරණය කරන දන්නවා නම් උදී හරි වැදගත් දැන් Google Map එක උනා උදී තියෙන්නේ බැටරි දිනක විතරයිනේ Google Map එක තියෙන්නේ බැටරි දිනක විතරයි බැටරි ඔෆ් නම් Google Map එක අපිට ගන්න බෑ සම මේ වගේ මැප් එකක් පරිහරණය කරන් දැනගන්න ඕනිමයි හරි රයිට් එතකොට භූමිය මත පවත්නා භෞතික ලක්ෂණ හා සංස්කෘතික ලක්ෂණ අතර බැඳීම අවබෝධ කර ගැනීම පහසු වේ භූමිය මත පවත්නා භෞතික ලක්ෂණ හා සංස්කෘතික ලක්ෂණ අතර බැඳීම අවබෝධ කර ගැනීම පහසු වේ දැන් අපි දු ගංගාවක් තියෙනවා කියලා ගංගාවයි කුඹුරු කුඹුරුයි ඊළඟට මාර්ග පද්ධතියයි කඳු වැටි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවනම් ඒක අපිට අවබෝධ කරගන්න පුළුවන් උදේ මේ සිටියම බලලා ඉතින් අපි උදේ මහරගම ඉන්නවා කියලා හිතන්න අපි හෝකන්දර ටවුන් එකේ ඉන්නවා කියලා හිතමු අපිට පේන්නේ හෝකන්දර විතරයි ටවුන් එකේ ඇතර ඉන්නකොට සිටියම අරන් බැලුවොත් අපිට හෝකන්දරක් පේනවා මහරගමක් පේනවා ඊළඟට බොරලැස් ගමුවක් පේනවා ඔක්කොම පේනවා උදේ එතකොට ටග් ගාලා කොහොමද මේ අතුරු පාරවල් ටික හොයාගන්නේ කියලා බලාගන්න පුළුවන් නේ සිටියම වැදගත් කියන එක ඒකයි අපි කියන්නේ දැන් ඕගොල්ලෝ ව්‍යාපාරයක් පටන් ගන්නකොට මේ මැප් වැදගත් වෙනවා එතකොට කොහෙද වැඩිපුර කස්ටමර්ස්ලා ඉන්නේ ඒ කස්ටමර්ස්ලා වැඩිපුර එන්න එන්න පුළුවන් මාර්ග කොයි පැත්තේද අපිට බාණ්ඩයක් ඩිලිවරි කරනවා නම් කොහොමද අපිට ඩිලිවරි කරන්න පුළුවන් විදිය ඒ සදා කොයි වගේ කෝස්ට් එකක් යාවේද ආදි වශයෙන් මුදී ගොඩක් දේවල් සඳහා මේ සිටියම් වැදගත් වෙනවා හරිද සිටියම කියලා කිව්වම සමහර අය හිතන් ඉන්නේ ලෝ මේ මාක් කරන එක විතරයි කියලා නෑ මුදී මේවා ජීවිතේට වැදගත් වෙනවා මේවා ප්‍රැක්ටිකලි වැදගත් වෙනවා ආයතනයකට ගිහිල්ලා උදී ඔයා හිතන්නකෝ ඔයා වෛද්‍යවරයෙක් වෙනවා කියලා. ඒ වෛද්‍යවරයෙක්ට සිටියන් ඕනේ නැද්ද? දැන් ඕගොල්ලෝ හයි අනේ යන්නස සිටියන් මොකටද වෛද්‍යවරයෙක්ට? උදී කොවිඩ් වගේ වසංගතයක් විසඳනකොට සිටියන් නොතිබ්බනම් ඒගොල්ලන්ට ඇපක් නෑ. හරි? ඒ නිසා සිටියන් ඕනේ. සිටියන් වැදගත් දෙයක්. ඔයා බලන උදී දැන් ලංකාවේ කොවිඩ් වසංගතයේ වැඩිපුර ව්‍යාප්ත වෙන්නේ මේ හරියනම්. හරිද? දැන් මේ හරියටනේ මේ සේෆ් එක දෙන්න ඕනේ. හරි ඊළඟ උදේ අපි හිතමු තව මේ හරියෙන් ආවයි කියලා පොකුරක් අන්න මේ හරියෙන් පොකුරක් හඳුර ගන්නවා එතකොට මේ හරිය ගාඩ් එක දැම්මම හරිනේ නේ එතකොට ඒගොල්ලෝ ගාව සිටියන් තියෙන්නු මේගොල්ලෝ සිටියන් හදන දැනගන්න ඕනි ලංකාවේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මුතේ මතක තියාගන්න සිටියන් පාවිච්චි කරනවා ඊළඟට ඕගොල්ලන්ට පෙන්වන මාධ්‍ය ශේෂ්ත්‍රී මාධ්‍ය ඉන්නේ සිටියන් පාවිච්චි කරන දැනගන්න ඕනි සිටියමක තියෙන තොරතුරු කියන දැනගන්න ඕනේ. හරිද? එතකොට ඒගොල්ලෝ තොරතුරු කියන දන්නේ නැත්නම් දිස්ත්‍රික්ක දන්නේ නැත්නම් කොහොමද ඒගොල්ලෝ උදේ සිටියන් හදලා කියන්නේ මේ කොළඹට මෙච්චර වැස්සයි ඊළඟ කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනගන්න ඕනේ සිටියන් ගැන. හරි? ඊළඟ සංචාරක අමාත්‍යාංශයේ සංචාරකයෝ දැනගන්න ඕනේ. මග පෙන්වන්න දැනගන්න ඕනේ සිටියම ගැන. නේ? ඕගොල්ලෝ බලන උදේ හිඩන් බීච් කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න හිරිකැටිය හිඩන් බීච් කියලා. ඒක උදේ ලංකාවේ තාම ආකර්ෂණීය මුහුදු තීරයක්. මොක ගියාය බොහොම අඩුයි පුතේ. හරි තාම අඩුයි හිරිකැටි බීච් එක. ඉතාම සුන්දර වෙරළ තීරයක්. ගිහින් බලන්න ඕන කෙනෙක්ට රැල්ල පා ගන්න පුළුවන්, නාන්න පුළුවන්. ඉතාම ආරක්ෂිතයි. කිසිම හානියක් වෙන්න විදිහක් නෑ උදේ. මොකද බොක්කක් ආසන්නේ තියෙන මුහුදට ලඟ වෙලා නෙමෙයි තියෙන්නේ. සර්ෆින් කරන්න පුළුවන්. ලොකු රැල්ලක් එන්නේ නෑ. බොඩි රැල්ලක් තමයි දකින්න හම්බෙන්නේ. ඉතින් ඔන්නම් බලලා ඒකේ වීඩියෝස් බලලා යන්න පුළුවන් හිරිකැටිය බීච් කියලා ගැහුවොත් හරි හිඩින් බීච් කියලා ගැහුවොත් හරි අනිවාර්යයෙන්ම මේ බීච් එක නම් උදේ මෙතන ඉඳලා කිලෝමීටර් 137ක් දුරින් මම ඉන්න තැනනේ මම කොට්ටාවට ආසන්නව ඉන්නේ කොට්ටාවෙන් කිලෝමීටර් 137ක් දුරින් තමයි මේ හිරිකැටිය බීච් එක තියෙන්නේ හරි ඉතින් ඉතාලම ලස්සන දෙයක් මාතර ඉඳලා කිලෝමීටර් 13ක් හරි 20ක් හරි දුරින් තමයි දැක ගන්නම හයිවේ එකේ ගියාම 137ක් විතර දිනවා හරි ඉතින් ඒ නිසා උදේ බොහෝ දේවල් සඳහා
මේ සිටියම කියන එක වැදගත් බව මම මූලින්ම අවධාරණය කරනවා ඊළඟ උදේ බලමු තේමා සිටියන් වල ප්‍රයෝජන දැන් අපි කලින් උදේ බූලක්ෂණ සිටියන් ගැන කතා කළා ඒකේ සුවිශේෂී භාවයේ පිළිබඳ දැන් මම තව එකක් කියන්නම් අපි අපි ගමු උදේ ඒ ලෙවල් කරන ළමයි අපි ළමයි 3 දෙනෙක් ගමු එකම පවුලේ ඉන්නවා උදේ අයියා මල්ලි ඊළඟට තව මල්ලි කෙනෙක් මෙයා මැද මෙයා බාලය මෙයා වැඩිමලා හරි වැඩිමලා පොඩ්ඩක් උසයිනේ හරි වැඩිමලාව උස්සන්න හිතන උදේ සමහර කරන දේවල් වලට මේ මම මැද ඉන්න නිසා මට එහෙම හිතලා තියෙනවා කරන වැඩවල වලට බාලය මැද මේ වැඩිමලාව උස්සන්න හිතනවා කරන වැඩවලට මේ කේලම් කීමේ අගරජ්ජුරු වගේ තිතන වෙලාවකට වැඩිමල්ලු තරහ වෙන්න ඕනේ එතකොට උදේ මේ වැඩිමලා කියන එක අපි ගත්තොත් එහෙම එයා එක සුවිශේෂී දක්ෂතාව තියෙනවා නේද ඒ වගේම මේ බාලය කියන එක සුවිශේෂී දක්ෂතාව තියෙනවා ඒ වගේම උදේ අපි මේ මැදේ කියන ගත්තොත් එයාට සුවිශේෂී දක්ෂතාව තියෙනවා අපි හිතමු ඕගොල්ලෝ මේ මේ අයිති වෙන්නේ දෙවෙනිය කියන එක්කිනාට කියලා අපි උපකල්පණය කරමු දැන් මෙයා A level කරනවා හරි මෙයා A level කළා S3යි මෙයා තාම 5 වසර ශිෂ්‍යත්වයේ හරි අපිට එච්චර ගණන් ගන්න පුළුවන් මට්ටමක නැහැ 5 වසරේ ශිෂ්‍යත්වයේ පුතා හරි මේ A level කරලා මෙයා ගන්නවා උති උපාධියක් උපාධියක් ගන්න මියා ඒ ලෙවල් කරලා S3ක් අරගෙන අපේ හිතමු රට යනවා රට යනවා මියා ඒ අතරේ උදී ඒ ලෙවල් කරනවා හරි උපාධියක් අරගෙන මියා යනවා ගුරු වෘත්තියට මියා ඒ ලෙවල් කරලා උදී බාහිර උපාධියක් කරගන්නවා යන්තම් මියා රට ගිහිල්ලා ඇවිල්ලා ගියක් කීම හදා ගන්නවා හැබැයි මියාට නැති දෙයක් දැන් තියෙනවා මොකද්ද මෙයාට නැති එකක් තියෙන උගත්කම නෑ පුතා. හරි. මෙයාට ඒ උගත්කම අඩුයි. හැබැයි මෙයාට උපාධියක් තියෙන උගත්කම තියෙනවා. ආඩම්බර වෙන්න හොඳ නෑ පුතේ උගත්කම තිබ්බ පළියෙදම බුද්ධියක් ඕනේ. දැන් සමහරක් අය කියනවා උඹලා උගත් වල ඩඩකනේ උඹලා ඔළුව නෑ කියලා. නේ? එහෙම කියනවනේ. එහෙම කතන්දර අහගන්න හොඳ නෑ පුතා. අපි උපාධියක් ගන්න ඕනේ බුද්ධියක් ගන්න ඕනේ නේද හැමදේම හදා ගන්න ඕනේ. දැන් වටින්නේ කවුද? අම්මා නම් කියයි මට නම් ওই තුන් දෙනාම වටිනවනේ අම්මා එහෙම කියයි හැබැයි අම්මගේ අතිහිතේ උදේ පොඩි සතුටක් නැද්ද මගේ පුතා ඉගෙන ගත්තා මම කියන දේ ඇහුවා අපිට හරි ආඩම්බරයක් අපේ පුතා ගල උදේ එහෙම කියන්න බැයිද එහෙම කියන මොකටද ඒකට පොඩි හරි වෙනසක් එන්න බැයිද නිකන් අම්මට එහෙම පොඩි වෙනසක් හරි දැනෙන්නේ නැද්ද දැනෙන්න පුළුවන් එයාත් මිනිස්සෙක් හැබැයි එයා කවදාකවත් ළමයි ඉස්සරහා වෙනස පෙන්නන්නේ නේ පුතා එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ ආදරය ආදරය මගේ වචනේ මුතේ මං කොල්ල ගන්න මම කියන්නේ අම්මගේ ආදරය මං හරි ආසයි මුතේ මං කොල්ල ගන්න මං ආසයි ආදරය අයියට වඩා මට දක්වනවා හැබැයි මං කැමති නෑ මුතා ඒක හැකියාවක් නැතුව ගන්න මං කැමති මගේ මම ආදරය කරන අය මගේ දක්ෂතාවයේ වටා එකතු වෙනවට මගේ දක්ෂතාවයත් එක්ක සෙනෙහසින් ආදරයෙන් බැඳෙනවා ඔයා A level pass වෙලා ඔයා උපාධියක් ගත්තොත් වර මතක තියාගන්න ඕනේ අර ඔයාට ආදරය කරන පිරිසක් ඉන්නවා ඔයාට gedara ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙනවා එක දුවෙක් ඇවිල්ලා මට කියනවා උදා A level කරන කාලේ සර් මගේ වාර විභාග ලකුණු 65යි කිව්වා මංගුවා උදේ වා තතේකට ගණන් ගන්න ඔබ බය වෙන්න එපා ඔයා ඇවිල්ලා පුදුම දක්ෂ දරුවෙක් ඔයාට ඔය විභාගෙට ඒකක් ගන්නවා කියන ලොකු දෙයක් නෙවෙයි කරපු වැරදි අඩුපාඩු ටිකක් පෙන්නලා දීලා අපි ගේමක් ගහමු කියන වචනේත් පුතේ කියලා ඊට පස්සේ මම යාව අවශ්‍ය කරන මට්ටමට හැදුවා දැන් එයා තමයි ඕගොල්ලේ පන්ති පටන් ගන්න කලින් උදේ මගෙත් එක්ක කතා බහ කළේ ඒ කතා බහ කරපු ඒ දරුවා අද මට කියනවා සර් මාව People's Bank එකේ ට්‍රේනින් වලට අරගෙන කියලා. හරිද? ආර්ට්ස් වලින් A3ක් ගත්තා. වැටෙන්න ගියේ දරුවෙක් A3ක් අරගෙන උතේ කැම්පස් තේරිලා. අද වෙනකොට බැංකු ට්‍රේනින් අරගෙන තියෙන උතේ.
ඒකින් මම කියන්නේ යාට එතන ඉන්න කියලා. එයා කියනෝද එයා කවදාකවත් බැංකුවේ රඳවෙන්නේ නැහැ නපත් වීමක් දුන්නත්. එයා ඉන්නේ නැහැ කියන එක. يعني ස්ථිර වෙන්න කැමති නැහැ උදා. එයා කැමති වෙනස් පැනකට යන්න. එහෙම තමයි. දැන් මමත් උසස් පෙළ සමත් වුණාම උදේ මට බැංකුවේ ට්‍රේන් එක හම්බුණා. පත් වීම ස්ථිර කරන්න කියලා කිව්වා. ඒර අවශ්‍ය කරන ලිපි ටිකත් හදන්න ඒගොල්ලෝ ලෑස්ති වුණා. මං කොහොම ඉන්නේ නැහැ. මම මට උදේ ඊට වඩා උගත් කම වටිනා කම දැනුණා. जॉब के डबड़ा माटा ओने ओने उपाधि अग्गर कैंपस से आने इतने सब दिन माता का दिया करना ओगुल्ला ने आदरे से निहास ने समाहरण लामाई ने तीन प्रश्न आते हैं उन्हें आदरे से निहास के लिए समाहरण विलाड़ उते मांग ही तो ना मैं समाहराय मैं का मार्केटिंग करना समाहराय मैं का उते मिनिसुंगी हित प्रवर्तन हरी ये टा पाव ची करना एक हरी नारकाय मंदा की नहीं इधर कोटे मामा के उते मेह मेगा अभी मामा उत्साह के लिए नितरम इगेन अगेन හොඳ තැනකට ඇවිල්ලා අම්මට ඒ ගෞරවය දෙන්න. එතකොට ඒ හරහා සෙනෙහස ආදරය වැඩි වෙයි කියන හැඟීම උති මං ගාව හැමදාම තිබ්බා. ඒ නිසා උති වෙනසක් ඇති කළා. සමහරක් වෙලාට ඉතින් අයියට ඉරිසියාවක් තියෙනවද මං දන්නේ නැහැ. තාම නැහැ එහෙම. මල්ලීට ඉරිසියාවක් තියෙන මං දන්නේ නැහැ. තාම එහෙම නැහැ. හැබැයි උති මම මේ අභියෝගේ ජයග්‍රහණය කළාම මා වටා එකතු වුණු තව පිරිසක් කියනවා. දැන් आदरे जयग्रहणी कर एक ने तवा हदवत दीना करने हों अपने में समाज की तानिए इन्हें बैह होता हरे वो ये उस अस्पेल करने काले समारक के अलावे पड़ी पड़ी आधास्ते ना एं कोल्लांडे ना आधास्ते वाई में समारक के दावड़े दिक्कत काले की हाँ मैं माटर दें ओन दिया कर गाने पुलवो अटर में गितरा हितियत कहीं न रहते कहीं यानी අදටත් උදේ අපේ රටේ අමරදීවට ගරු කරනවානේ හැකියාව නිසා. අපේ රටේ උදේ අදටත් ජෝතිපාලට ගරු කරනවානේ හැකියාව නිසා. අදටත් උදේ අපේ රටේ සරත් ගුණපාල මහත්මයාට ගරු කරනවානේ. ඊ මනුස්සයාගේ හැකියාව නිසා. සරත් ගුණපාල ගැන උදේ හොඳ මහාචාර්යවරයෙක් හොඳ ආචාර්යවරු විද්‍යාඥයෙක්. නන්දසේන රත්නපාල මහත්මයා ශ්‍රී ලංකාවේ යාචකයා කියන ග්‍රන්ථය ලිව්ව නන්දසේන රත්නපාල මහත්මයාගේ විශ්වවිද්‍යාල ගුරුවරුන් ඒ ශිෂ්‍යයන් උදේ අදටත් ගරු කරනවානේ. ඒ ඒගොල්ලෝ නිර්මාණය කරපු ලෝකයේ නිසා. මාටින් වික්‍රමසිංහ මුත්තේ යුගයක් නෙමෙයි යුග කීයක් ආදරය කරනවද? ඔහු මියගියත් අද ඔහුට ආදරය කරනවා. ඒ සමතේ අපි එහෙම චරිත වෙන්න ඕන. අපිට ආදරය කියන එක අපි හැකියාව තුලින් දිනාගත යුතුයි. ඒක ජීවත් වෙන්න හරි වැදගත් වුණා. මම හරි කැමතියි ඒකට. මම නම් ගුරු වෘතිය තෝරගත්තේ මුත්තේ ඒකයි. දරුවන්ගේ ආදරය කියලා කියන එක දරුවන්ගේ සෙනෙහස කියන එක හරි වටින දෙයක්. දරුවෝ හරි අව්‍යාජයි. එහෙම ව්‍යාජ සිනහවල් තියෙන උදී බොහෝම අතලොස්සක් වන දරුවෝ කීප දෙනෙක් විතරයි. බොහෝ දරුවෝ හරිම අව්‍යාජ සිනහවක් පහන හදවතින් හරිම උසස් අය. තේමාසිතියන් වල ප්‍රයෝජන මම තේමාසිතියන් ගැන මුතේ ඉගෙනුවා. තේමාසිතියන් කියලා කියන්නේ එක මාතෘකාවක් යටතේ නිර්මාණය කරන දේවල්. එතන එක මාතෘකාවක් යට නිර්මාණය කරන තේමා සිතියන් වල ප්‍රයෝජන පහක් දාලා තිනවා එක් තේමාවක් පිළිබඳව දක්වන ප්‍රයෝජනත්වය ශ්‍රී ලංකාවේ මාර්ග සිතියම ගත්තාම සංචාරකීට ඕනම දිහාක ගිහිල්ලා එන්න පුළුවන් අපි කියන්නේ ඕනම අහක ගිහිල්ලා එන්න පුළුවන් ඕනම අහක ගිහිල්ලා එන්න පුළුවන් නේ සංචාරක සිතියම ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවට සංචාරකෙක් ආවම උදී ඒ සංචාරකයාට යන්න ඕන පැති ටික බලාගන්න අද අපේ ඉන්න අයකින් අහන්න ඕනේ ඒ අදාළ පාරවලෙන් ගිහලා ඉන්න පුළුවන් Google Map එක තියෙනවා. ඒ Google Map එක හරහා වුණත් ගිහින් ඊමේ හැකියාව තියෙනවා. එක් ප්‍රදේශයක එක් තේමාවක් දැස සංකේතාත්මක දැසීම බැලීමේ හැකියාව. දැන් ලංකාවේ තේ වගාව තියෙනවා නම්
ලංකාවේ තේවගාව කොහෙද තියෙන්නේ ලංකාවේ තේවගාවේ ව්‍යාප්තිය කොයි වගේ තියෙනුද ඒ දිස්ත්‍රික්කවල වැඩියෙන් තියෙන නුවරඑළියේද අනුරාධපුරයේද දැන් තේවගාව අනුරාධපුරේ නන්නේ බදුල්ලේද ඊළඟ මාතලේද ගාල්ලද මාතලද දැන් කොළඹ ටිකක් සාමාන්‍ය තියෙනවා එතකොට මේ තේවගාව ව්‍යාප්තිලා තියෙන ප්‍රදේශ සීමාවන් ටික හඳුනගන්න හැකියාව ලැබෙනවා ඊහරා ලංකාවේ වර්ෂාපතන රටාව තීරුම් ගන්න පුළුවන් මොකද තේ වලට හොඳ වර්ෂාපතනයක් ඕනේ නැත්තම් තේ හැදෙන්නේ සාමාන්‍ය මිලිමීටර 5400ක්වත් තේ වලට වර්ෂාපතනය ඕනේ උදේ වාර්ෂිකව නැත්තම් තේ හැදෙන්නේ ඒ තේ කියලා කියන උදේ ජලයේ උනන ශාකයක් ඒ නිසා ලංකාවේ ජලවහන රටාව ලංකාවේ වර්ෂාපතනය අඩු වෙන්නත් තේ වගාව බලපාලා තියෙනවා හරි තේ වගාව නිසා වර්ෂාපතනය වැඩි වෙලා නැහැ ලංකාවේ එකම තේමාවක් තේමාවක් දැක්කන සිටියන් කීපයක් මගින් කාලීන වෙනස්කම් නිරූපණය කිරීමේ හැකියාව උදාහරණ වසන කීපයක ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය වෙනස්කම් දැන් කොළඹ දිස්ත්‍රික්කයේ අරගෙන උදේ කොළඹ දිස්ත්‍රික්කයේ ජන ව්‍යාප්තිය ගැන සිටියම ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ ජන ව්‍යාප්තිය ගැන තේමා සිටියම ගත්තොත් එක මාතෘකාවක් තියෙන මේ සිටියම ගත්තොත් අපි ගන්නා උදේ අවුරුදු 25ක සිටියම් පහක් 1980 1985 जन व्याप्ति මුගුත් මෝන්නේ උදී මගේ ජීවිත කාලය ඇතුලේ 1998 99 කාලෙට වඩා නැත්නම් 2000 කාලෙට වඩා උදී දැන් ජන ඝනත්වය වැඩි වාහන ඝනත්වය වැඩි ගොඩනැගිලි ඝනත්වය වැඩි මාර්ග ඝනත්වය වැඩි හැමදේම වැඩි පුත අඩු වෙලා නැහැ අඩු වෙලා තියෙන්නේ මනුස්සකම් පොඩ්ඩක් මිනිස්සුන්ගේ අඩු වෙලා කියලා නිතරම ඇහෙනවා ඊළඟට මිනිස්සුන්ගේ මේ රටේ දේශපාලඥයන්ගේ පොඩ්ඩක් මොලේ අඩු වෙච්ච ගතියක් පේන තියෙනවා ඊළඟට වැඩි වෙච්ච යතන දින බාණ්ඩ මිල වැඩි වීම ඒක ගොඩක් යෝතේ වැඩි වෙලා තියෙන්නේ අඩු වෙලා තියෙන්නේ අර ඒ වගේ දේවල් තමයි නේද මොලේ අඩු වීම ඒ වගේ දේවල් තියෙනවා මනුස්සකම් චුට්ටක් අඩු වෙලා තියෙනවා සත්ව ගහණේ අඩු වෙලා තියෙනවා අලි පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා උදේ අලි වැඩි දැන් ලංකාවේ හොඳ අලි ගහණේ මොකද අලි කන්නේ අලි අලින්ව කන්න කෙනෙක් නෑ ඉස්සර උදේ රජ කාලේ අලින්ව වෙලදාම් කළා දැන් අපේ රටේ අලි වෙලඳාම් කරන්නේ නැහැ මුද මම කියන්නේ අලි වෙලඳාම් කරන්න කමක් නැහැ කියලා. අලිය ලෝකෙට ඉස්සතෙක් නේ අලියව මරන් කන්න නෙමෙයිනේ අලිය ගෙනියන්නේ. අලි මස් කන්න බෑනේ එහෙම. දන්නේ චීනෙට අහුනන ඔය ඕන ජරාවක් කනවා අලියක් අයිත් දන්නේ ඒ තරම් ಜಾති සත්තු. මේ සත්තු නෙමෙයි මිනිස්සු. එතනදී එක් තේමා සිටියමත් තුල කිසියම් විචල්ලයක කාලීන වෙනස්කම් දැක්වීමට හැකියාව. ඒ කියන්නේ උදේ මෙහෙමයි. 2000 අවුරුද්දේ වර්ෂාපතනය කොහොමද ලංකාවේ ඊළඟට 2020 වර්ෂේ ලංකාවේ වර්ෂාපතනය කොහොමද කාලීනව වෙනස් වීමක් වෙලාද 2000 වඩා 2010 වෙනස්ද 2020 වෙනස්ද කියන රටාව වර්ෂාපතනය ලැබිච්ච සිටියම් පරීක්ෂා කළ බලනකොට අපිට හඳුනගන්න හැකියාව දෙනවා ඒ අනුවදී ලංකාවේ වටවලට තමයි ගොඩක් වර්ෂාපතනය ලැබුණේ දැන් මේක මාලිම්බඩ ලෙස වෙනස් වෙලා තියෙනවා එතකොට මේ කොහොමුණාති එකම ඒරියා එකේ තියෙන මේ නගර ටික. ඉතින් ඒ නිසා මේ ලංකාවේ වැඩිම වර්ෂාපතන ලැබෙන රටාවේ සමහර නගර වලට දැන් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා සමහර ඒවාට වැඩි වෙලා තියෙනවා. හරි. ඊළඟදී කුඩා පරිමාණයේ සිටියමක් නිසා පරිහරණය හරි පහසුයි කියලා කියනවා තේමා සිටියම්. දැන් ඔය උගලගේ ගෙදර තියෙන තේමා සිටියම් තමයි ඔය ඇට්ලස් සිටියම් පොතේ එක එක තේමා සිටියම් තියෙන්නේ. ජනගණත්වය නේද? ගංගා සිටියම එහෙම තියෙනවනේ. ඊළඟට බූලක්ෂණ සිටියන් වල ප්‍රයෝජන අපිට කියනවා එකක් තමයි ප්‍රදේශයේ බූලක්ෂණ වල ආකෘතිය ව්‍යාප්තිය පැහැදිලිව කියවීමේ හැකියාව දැන් ඕගොල්ලන් පෙන්නේ මුදී බූලක්ෂණ සිටියම ඒ බූලක්ෂණ සිටියමකින් සමස්ත ප්‍රදේශයක් හොඳින් අවබෝධ කරගන්න පුළුවන් ඊළඟට කිසියම් ස්ථානයක සත්‍ය පිහිටීම ඇත්ත පිහිටීම ඒ වගේම නිරූපණ පිහිටීම නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාව උදාහරණ අක්ෂාන්ත දේශාංශ අනුභූති අපිට කියන්න පුළුවන් කිසියම් කෙනෙක්ගේ පිහිටීම කිසියම් නගරයක පිහිටීම ඊළඟට කිසියම් පාරක පිහිටීම මේ අක්ෂාංශ දේශාංශ පදනම් කරගෙන අපිට හරියට කියන්න පුළුවන් ඒ වගේම තේ බූලක්ෂණ අතර ඇති සම්බන්ධතා
තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් උදී අපි උදාහරණයක් ගත්තොත් ගංගාවක් කඳු වැටියක් අතර සමෙට්‍රික් කණ්ඩායම් කියන්නේ මොකද්ද? අමුදුනම් කියන්නේ. මෙට්‍රික් කණ්ඩායම් කියලා කියන්නේ මෙට්‍රික් කණ්ඩායම් කියන්නේ මම ඕගොල්ලන්ට එක සිටියම අරගෙන පෙන්නන්නම් හැබැයි උදේ සිටියම මේ මේ සිටියමේ උදේ ඕගොල්ලන්ට මේ පේන්නේ නැහැ මේක මේ මේකේ තියෙනවා උදේ මෙන්න මෙහෙම අගයන් කීපයක් 240 245 කියලා අගයන් තියෙනවා ඕගොල්ලන් ෆිසිකල් ක්ලාස් එකට ගහම මම මේ සිටියම අනිවාර්යෙන් පෙන්නනවා මේ සිටියමේ තියෙනවා උදේ අර ලෝක සිටියමේ අක්ෂාංශ දේශාංශ තියෙන ලෝක සිටීමේ අක්ෂාංශ දේශාංශ දිනේ ඒ ලෝක සිටීමේ අක්ෂාංශ දේශාංශ වගේ ලංකාවට ආවේනිකව හදපු අක්ෂාංශ දේශාංශ වගේ අගයන් තියෙනවා ඒ අක්ෂාංශ දේශාංශ වගේ අගයන් වලට තමයි කියන්නේ මෙට්‍රික් ඛණ්ඩාංක අගයන් කියලා හරිද ඒ මෙට්‍රික් ඛණ්ඩාංක අගයන් පිළිබඳවත් මේ සිටියන් වල තියෙන අක්ෂාංශ දේශාංශ පිළිබඳවත් මේ පන්ති පටන් ගත්ත හැටි මම අනිවාර්යෙන් මේ සිටියම ගෙනල්ලා ඕගොල්ලන්ට කියලා දෙනවා ඒ සමගින් සිටියම් පාඩම අවසන් වුණත් ඕගොල්ලන්ට මේකේ අර සිටියම පෙන්නලාම සමහර දේවල් තීරුම් කරවන්න ඕන. ඉතින් දැනට මතක තියාගන්න අක්ෂාංශ දේශාංශ. දැන් ওই ලෝක සිටීමේ අක්ෂාංශ දේශාංශ තියෙන්නේ. ඒ වගේම තමයි මුදී මේ සිටියම් වල. මේ මම වාඩ පෙන්නපු සිටියම් වලත් අක්ෂාංශ දේශාංශ වගේ සිරස් තිරස් ඛණ්ඩාංක අගයන් තියෙනවා. ඒවට තමයි කියන්නේ මැට්‍රික්ස් සිටියම් ඛණ්ඩාංක කියලා. अतिवेगी मार्ग व्यापुत अतिवेगी मार्ग अतिवेगी मार्ग හරි E1 කියලා ගහලා තිනා මොකද මේ හයිවේ කියන්නේ එතකොට ඔය අධිවේගී මහා මාර්ග නිර්මාණය කරනකොට මේ සිටියම් වැඩගත් උනා මේ සිටියම හදලා තමයි අධිවේගී මාර්ගය හැදුවේ හරිද ඉතින් මේ සර්වේ ඩිපාර්ට්මන්ට් එකෙන් අලුත්ෙන් මැන්න පුතා මේ හයිවේ එක හදන්න ඕන හින්දාම මේ සිටියම් හරිද ඒ කියන්නේ මේ හයිවේ එක හදලා තිනුත් සිටියමක් හදලා ඉංග ආවට ගියාට ඔය හදලා නැහැ සිටියමක් අනුසාරයෙන් තමයි උනේ ඔය හයිවේස් පව හදලා තිනේ ඒසාව උදේ සිටිය මේ සංවර්ධන ව්‍යාපෘති කරන්න බෑ මේ සිටියන් නැතුව හරි රයිට් ඔය කියලා දුන්න මුතේ බූලක්ෂණ සිටියන් වල සුවිශේෂීභාවය කියන කොටසත් ඒ වගේම තේමා සිටියන් වල ප්‍රයෝජන කියන කොටසත් ඒ වගේම බූලක්ෂණ සිටියන් වල ප්‍රයෝජන කියන කොටසත් වතාවක් හොඳින් කියවන්න ඕනේ නමුත් අපි දරුවෝ 3 දිනෙට පොඩ්ඩක් කියමු උදේ මේක කියන්න කියලා මම දැන් සහංශගාව මේකේ තොරතුරු තියෙනවා උදේ ටියුට් එක विशाल පරිමාණ තොරතුරු ප්‍රමාණය අනුව එම තොරතුරු නිරූපණය කළ හැකි වන්නේ විශාල පරිමාණයේ සිටියමක පමණි. සිටියම් විශාල පරිමාණයෙන් යුක්ත වන විට ඒවා සිටියම් පත්‍ර ගණනාවකින් යුක්ත සිටියම් ශ්‍රේණියක් ලෙස සකස් කෙරේ. ශ්‍රී ලංකා 50,000 සිටියම් පත්‍ර 92ක් ලෙස මුද්‍රණය කර තිබීම එදසුන් වේ. මෙම සිටියම් සම්පාදනයේදී ශේෂ්ත්‍ර
ශාස්ත්‍රයට ගොස් එමගින් ලබා ගන්නා තොරතුරු ආධාර කරගෙන ලැබේ. වර්තමානයේදී ගුවන් ඡායාරූප හා චන්ද්‍රිකා තාක්ෂණය මේ සඳහා උපයෝගී කරගනි. භූමිය මත පවත්නා බොහෝ භූගෝලීය ලක්ෂණ සිටියමින් නිරූපණය කරන නිසා විවිධ වර්ණ සංකේත අක්ෂර හා අංක භාවිතයට ගනි. මේ සඳහා ජාත්‍යන්තර පිළිගත් සංකේත මෙන්ම ආංගික සංකේත භාවිත කෙරේ. භූමිය මත පවත්නා භෞතික ලක්ෂණ හා සංස්කෘතික ලක්ෂණ අතර බැඳීම අවබෝධ කර ගැනීමේ පහසු වීම. ඊළඟට කිවිඳි වාගාවුද ටියුට් එක දිනා නේද? ඔව් සර්. ඔතේ ඕකේ කියන තේමා සිතියම වල ප්‍රයෝජන ටික එක් තේමාවක් පිළිබඳ දක්වන ප්‍රයෝජනත්වය උදාහරණ ශ්‍රී ලංකා මාර්ග සිතියම සංචාරක සිතියම එක් ප්‍රදේශයක එක් තේමාවක් දෙස සංකේතවත් ලෙස බැලීමේ හැකියාව උදාහරණ දේශපාලන බෙදීම් එකම තේමාවක් දක්වන සිතියම් කීපයක් මගින් කාලීන වෙනස්කම් නිරූපණය කිරීමේ හැකියාව උදාහරණ වසර කීපයක ශ්‍රී ලංකාවේ ජනව්‍යාප්තිය වෙනස්කම් එක්තේමා සිටියමත් තුළ කිසියම් විචල්යක කාලීන වෙනසීම් දැක්විය හැකිවීම උදාහරණ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්තානුව වී වගා කළ ප්‍රමාණය වෙනස්වීම කුඩා පරිමාණයේ සිටියමත් නිසා පරිහරණයේ පහසුව උදාහරණ ඇටලස් සිටියම් පොත් සසුන්දී උතේ ඔයා කියන්න භූලක්ෂණ සිටියම් වල ප්‍රයෝජන ටික ප්‍රදේශයේ භූලක්ෂණවල ආකෘතිය ව්‍යාප්තිය පැහැදිලිව කීමේ හැකියාව කිසියම් ස්ථානයක සත්‍ය පිහිටීම හා නිරූපණය පිහිටීම නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාව උදාහරණ යාබද භූලක්ෂණ අණුව මෙට්‍රික් ඛණ්ඩාංක අණුව අක්ෂාංශ දේශාංශ අණුව භූලක්ෂණ අතර ඇති සම්බන්ධතා පැහැදිලිව තේරුම් ගත හැකි වීම උදාහරණ භෞතික ලක්ෂණ අතර සම්බන්ධතා භූ විෂමතා හා ජල චක්‍රය සංස්කෘතික ලක්ෂණ අතර සම්බන්ධතා මාර්ග හා ජනාවාස භෞතික හා සංස්කෘතික ලක්ෂණ අතර සම්බන්ධතා රටක හෝ ප්‍රදේශයක හෝ සංවර්ධන හා සැලසුම් කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවීම උදාහරණ ශ්‍රී ලංකාවේ ගොවිබිම් සංවර්ධනය සඳහා 150,000 සිතියම් ශ්‍රේණිය භාවිතා කිරීම හරි උදේ එතකොට ඔය ලක්ෂණ ටික පොඩ්ඩක් බලාගන්න ඔය කියලා දුන්න කාරණා ටික පොඩ්ඩක් විනාඩියක් බලාගන්න සර් අපිට තාම ටියුට් නෑනේ එතකොට මේ ටියුට් එක සක්සස් එකින්ද ගන්න ඕනේ සක්සස් එකෙම උදී ගන්න පුළුවන් ඕගොල්ලන්ට ලබන සතියේ ඉරිදා වෙනකොට සක්සස් එකෙම උදී ගන්න පුළුවන් කියන්නේ මේ ඉන ඉරිදා තියෙන එකකින් ගන්න පුළුවන් ඉරිදා වෙනකොට දැන් ඔය කිව්ව ලක්ෂණ ටික අහගන්න උදී මම මේකේ අද දවසේ උගන්වපු කොටස මම ඔයාලට එවන්නම් ටියුට් එක ආයතනෙන් ගන්න පුළුවන් ඉරිදාට හරි සර්
පොඩ්ඩක් ඕගොල්ලන්ගේ පාළුව කාන්සිය තියෙන නිසා අපි චූටි ගීතයක අර්ථය සුට්ටක් බලලෙමු එසකටත් එක්ක මෙදිනුත් අද දවසේ ඕගොල්ලෝ වෙනුවෙන් මම ගීත තෝරගත්ත ගීතේ මේ මේකේ අර්ථය තමයි මම කැමති කතා කරන්න ඕගොල්ලොත් එක්ක අපි විනාඩි 2-3ක් මේකේ අර්ථය බලලා ආයි පාඩමට යමු. මුදේම හැමදාම වගේ ඕගොල්ලොත් එක්ක කතා කරලා අම්මගෙන අද දවසේ කතා කරන මොදි තාත්තගෙන මේකේ උතුම් වෙන්නේ මෙහෙම කොටසක් තියෙනවා. දිවියම වාගේ දියකර ප්‍රාණී දුකසේ දිවිගෙවන්නේ කොමෙයි මේ මනු ලෝකේ සුරිදුනි මාගේ දෙවියොත් මගේ ආදර තාත්තයි. ඒ වගේම දෙ එකේ තියන පපු ගැමිනා දරු පෙමිනා උතුරන තාත්තා බිම වැටිලා වඳිනේ මීමා මගේ බුදු තාත්තා. උතේ මේ දිවිය තුල අපේ ජීවිතය ඇතුලේ උතේ අපිට අපමණව ආදරය කරන කෙනෙක් තමයි අපේ තාත්තා. අපේ තාත්තා උතේ අපේ ජීවිතේ පුදුමාකාර විදිහට ආදරය කරන කෙනෙක්. ඒක අපිට උතේ කියන්න බැරි තරම් සෙනෙහසක් යා දක්වනවා. දිවියම වාගේ දියකර ප්‍රාණී. ජීවිත කාලෙ උන්දී දිවිය පුරාම එයා අපිට සෙනෙහස කරුණාව දක්වනවා. දුකසී දිවි ගෙවන විදිය කොහොමද කියන එක අපිට එයා කියලා දෙනවා. මේ ලෝකේ මම හිතන උදී දෙවියෝ කියන්නේ කවුද කියලා ඇහුවොත් ඔයාටයි මටයි කියන්න පුළුවන් හොඳම කෙනා තමයි අපි තාත්තා. දිවරෑ දෙකේ විලිලා දුකේ සැනසීම දන්දි ඔබේ දරුවන් නිසා විඳිනාසොයි. උදී ඇත්තම අපේ තාත්තලා සෑහෙන දුකක් විඳිනා උන්තේ අපේ ජීවිත සරු කරන්න. අපේ ජීවිත හොඳ තැනකට ගේන්න. සැනසීම දන්දි ඔබේ දරුවන් නිසා විඳිනාසොයි දෙවියන්ද පුදුමෙන් සැලී. මේ සංසාරේ පින් වැස්සාවේ වඳිමි හැමදාම. උදී ඇත්තම තාත්තා කියන්නේ රජ කෙනෙක්. මට නම් මගේ ලෝකේ හැමදාම වීරයා පුතේ තාත්තා. මොකද එයාගේ වීරත්වයේ පුතේ මම හැම පැත්තෙම දැක්කා. බුද්ධියේ පැත්තෙන්, දැනුම පැත්තෙන්, උගත්කම පැත්තෙන්, ඒ වගේම සමහර කෙනෙක් විපතකදී එයාගේ වීරත්වය මගේ තාත්තා පුතේ අත් දෙකෙම ලියන්න පුළුවන් හැකියාව තිබුණා. චිත්‍ර ඇඳීමේ හැකියාව තිබුණා. වාස්තු විද්‍යාත්මක පැත්තේ හැකියාව තිබුණා. ඒස මම දැක උතේ එයා සුවිශේෂී කෙනෙක්. අපි වෙනුවෙන් ජීවිතේ පුදුමාකාර වෙහෙසක් දුකක් විඳිනවොතේ ජීවිතේ ගොඩ දාන්න. එනිසා උදේ තාත්තා දිහා බලනකොට දෙවියන් වුණත් පුදුමින් සැලෙන එක මන්න හිතන්නේ අපිට අහඹුවක් නෙමෙයි, ඒක ලෝකෙට අහඹුවක් නෙවෙයි උදේ. සිතුසේ නොබී සිතුසේ නොකා දරුවන්ට දුන්නා සුවේ බෝසත් ගුණේ පුරණා නිසා නිවනින්ම සැනසුම් ලැබෙයි. මගේ තාත්තා උදේ මගේ ලෝකේ අද නැහැ. හැබැයි ඕගොල්ලන්ගේ තාත්තාද ඕගොල්ලෝ ගාව ඉන්නවා. ඉන්නකොට පුතේ වටිනාකම තේරුම් ගන්න ඇහි පිල්ලමකින්වත් පොරවන්න නම් එපා. ඇහි පිල්ලමකින්වත් උදේ ගස්සන්න නම් එපා. මොකද හේතුව ඒ තාත්තා ඔයාව ඔතෙන්ට හදන්න සෑහෙන දුකක් වෙනලා දෙනවා. එනිසා තාත්තා කැමති පුතේ ඔයා විශ්වවිද්‍යාලය යනවා දකින්න. එනිසා ඒ ආදරණීය තාත්තට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ ලැබෙන්න ඕන ගෞරවය ලබා දෙන්න. ඒ සතුට පුතේ අපි ලබා දෙන්න ඕනේ. මම මේ පුංචි කොටස පුතේ ඔයගලන්ට ඇහෙන්න කියන්නම්. මට පුළුවන් විදියට. දිවියම වාගේ දියකරේ ප්‍රාණී දුකසේ දිවි ගිවන්නේ කොමෙයි මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ දෙවියොත් මගේ ආදර තාත්තයි. එනිසා උදේ තාත්තා අපේ ලෝකේ ලස්සන කෙනෙක්. තාත්තා අපේ ලෝකේ ආදරණීය කෙනෙක්. ඒගොල්ලෝ වෙනුවෙන් අපි කැම්පස් යන්න ඕනේ. ඒගොල්ලෝ වෙනුවෙන් පුතේ අපි ලෝකයක් හදන්න ඕනේ.
ඒ ඒ ඒ වීරත්වයේ හිතේ මම ගන්න මගේ තාත්තා වෙනුවෙන් මම ඉගෙන ගන්න මගේ අම්මා වෙනුවෙන් මම ඉගෙන ගන්න ඒ වීරත්වයේ හදවතේ රෝපණය කරන ඕගොල්ලන්ට ඔළුවේ රෝපණය කරන ඕගොල්ලන්ට උදේ පාර වර්ධින්න විදිහක් නැහැ ඒ නිසා නිදිමත හැදෙන්න විදිහක් නැහැ නිදිමත හැදුනොත් නිදිමත යවා ගන්න විදිහ මම ඕගොල්ලන්ට කියන්නේ අම්මා ගැන හිතන්න තාත්තා ගැන හිතන්න අම්මා ගැන ගීතයක් මතක් කරගෙන තාත්තා ගැන ගීතයක් මතක් කරගෙන උදේ යන ගමන ලස්සනට යන්න පුළුවන් රයිට් එහෙනම් අපි ඒකත් හිතට අරගෙන ඊළඟ පිටුවේ සටහන් කියලා තියෙනවා ඒකේ මාතෘකාව දාන්න සිතියමක මූලිකාංග කියලා සිතියමක මූලිකාංග කියලා ගන්න සිතියමක මූලිකාංග හරි अब ते सितियम का मूलिकांग के ने मात्र का आते के थोड़ा मिनिमी वाक के लिया नहीं मु लिया ना ओने एम सितियम के ओने एम सितियम के ओने एम सितियम के ඕනෑම සිතියමක මූලිකාංග කීපයක් හඳුනාගත හැකිය ඕනෑම සිතියමක මූලිකාංග කීපයක් හඳුනාගත හැකිය මූලිකාංග කීපයක් හඳුනාගත හැකිය ඕනෑම සිතියමක මූලිකාංග කීපයක් හඳුනාගත හැකිය ඕනෑම සිතියමක මූලිකාංග කීපයක් හඳුනාගත හැකිය පහතින් දැක්වෙන්නේ සිතියමක මූලිකාංග කීපයකි සිතියමක මූලිකාංගයි පහතින් දැක්වෙන්නේ සිතියමක මූලිකාංගයි උදේ ලක්ෂණ හයක් තියෙන මේ ලක්ෂණ හය පල්ලෙහා ලියා ගන්න මූලිකාංග හයක් තියෙන පල්ලෙහා ලියා ගන්න මාතෘකාව දිශාව පරිමාණය වර්ණ හා සංකේත සූචකය මාතෘකාව දිශාව පරිමාණය වර්ණ හා සංකේත සූචකය मातृकाव दिशाव परिमाणय वर्णः संकेत सूचके अवसानकृति रामुव मातृकाव दिशाव परिमाणय वर्णः संकेत सूचके रामुव
මාතෘකාව දිසාව පරිමාණය වර්ණ හා සංකේත සූචකය රාමුව හරි ප්‍රධාන මේ කරුණු 6 මේ කරුණු 6 උදේ කටපාඩම් කරගෙන මාතෘකාව දිශාව පරිමාණය වර්ණ හා සංකේත සූචකය රාමුව කටපාඩම් කරගෙන පළවෙනි පාඩම ඉවර වුණාම ඕගොල්ලන්ට පුළුවන් උදේ පළවෙනි කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්න හරිද දෙවෙනි ඒකකය ලබන මාසේ බැරි වෙයි මම ඕගොල්ලන්ට දෙවෙනි එකේ පටන් ගන්නවා කියනකොට ඕගොල්ලන්ට පුළුවන් පළවෙනි කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්න මේ පන්තියේ දිගටම උදේ කන්ටිනියු යනවා හැබැයි මේ පන්තියට සහභාගි වෙන්න වෙලාව ඕගොල්ලන්ට අවුල් නම් අඟහරුවාද 3-5 ඊළඟ සතියේ ඉඳලා බ්‍රහස්පතින්ද 3-5 අද තිබුණා සෙනසුරාදා 7:30 10යි කාල වෙනකම් එන්න පුළුවන් උදේ උදේවරුවේ පන්තිවලට හවස්වරුවේ පන්තිවලට පළවෙනි කණ්ඩායම පන්තිවලට ඒවට ඇවිල්ලා අහගෙන හිටියේ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මුදී මේ පළවෙනි පාඩම ඉවර වුණාම හරි මේ අතරමැද්දි හරි ඇවිල්ලා අහගෙන ඉන්න හරි මේ කරුණු 6 උදේ මතකෙන් කියන්න පුළුවන් දරුවේ කියන බං මාතෘකාව දිශාව පරිමාණය වර්ණ හා සංකේත සූචකයේ රාමුව හරි උදේ බොහොම හොඳයි තව එක කියන්න කියන්න බං මාතෘකාව දිශාව පරිමාණය වර්ණ හා සංකේත සූචකයේ රාමුව ඉතාම හොඳයි තව කරුවා ඉන්න කියන්න බං මාතෘකාව දිශාව පරිමාණය වර්ණ හා සංකේතේ සූචකයේ රාමුව ඔයස්ලගේ අනිත් එක කියන්න බං මාර්තුකාව දිශාව පරිණාමය පරිමාණය වර්ණ හා සංකේත සූචකයේ රාමුව ඔව් පරිමාණය කියන උදේ වචනේ ඉන්න ඕනේ පැහැදිලි උදේ මේ ලක්ෂණ 6 හොඳ මතක තියාගන්න මේ ලක්ෂණ 6 නැත්තම් අනිවාර්යයෙන්ම උදේ එක සිටියමක් වෙන්න බෑ දැන් මිනිස්සේ කියලා උදේ ඒ මිනිස්සයාගේ අතක් නැත්තම් අපි යට මිනිස්සෙක් කියලා කියනවා තමයි හැබැයි කියන්නේ අංග විකල මිනිස්සෙක්. සිටියමක පුතේ මේ ලක්ෂණ 6න් එකක් හරි නැත්තම් ඒක සිටියමක් කියලා කියන්න බෑ. ඒක අංග විකල සිටියමක්. අපි නමුත් එහෙම කියන්නේ නේ ඒක හරි නෑනේ. ඒක හරි නැති හින්දා අපි කියන්නේ නේ. නමුත් ඇත්ත කතාව උතී ඇහක් නැත්තම් අපි කියන්නේ නෑනේ ඇස් දෙකම තියෙන කෙනෙක් කියලා. අතක් නැත්තම් අපි කියන්නේ නෑ අත් දෙකම තියෙන කෙනෙක් කියලා. ඒ වගේ මුතේ සිටියමක මූලික අංග නැත්තම් මේ 6න් එකක් හෝ අඩුයි නම් ඒක සිටියමක් නෙමෙයි ඒක අංග විකල සිටියමක්. නමුත් ඒක අර භාවිතයට ගැලපෙන්නේ නැති නිසා අපි භාවිතා කරන්නේ නැහැ මුතේ. ඒ හින්දා ඕගොල්ලන්ගේ ගෙදර තියෙන සිටියම් පොත්වල පරිමාණයේ දිශාව මාතෘකාව වර්ණ හා සංකේත සූචකය ප්‍රස්තාර මේ සිටියම් රාමුව නැත්තම් සිටියමක් නොවන බව මතක තියාගන්න. පල්ලෙහෙන් ලියන්න. පහතින් දැක්වෙන්නේ මෙම ප්‍රධාන ලක්ෂණ දක්වන මෙම ප්‍රධාන ලක්ෂණ දක්වන ආකෘතියකි පහතින් දක්වන්නේ මෙම ප්‍රධාන ලක්ෂණ දක්වන ආකෘතියකි මේ ආකෘතිය පුතේ කටුවට ඇඳගන්න ඔයාට ලංකාවේ සිටියමක් ඇඳගන්න බෑ කියන එක මෙතනදි ගැටලුවක් වෙන්නේ නේ විභාගෙට එන්නේ නැහැ නමුත් දල වශයෙන් ඇඳගන්න අපි try එකක් දෙමු
කටුවට ඇඳගත්තර කමක් නැහැ හොඳේ පස්සේ සිතියමක් අරගෙන පස්සේ සිතියමක් අරගෙන අලවල කරන්න පුළුවන් නැත්නම් ට්‍රේස් කරන්න පුළුවන් නේ කටුවට දල වශයෙන් ඇඳගන්න සිතියම පුතේ ට්‍රේස් කරලා හරි ලස්සනට පිළිවෙලට එන්න ඕනේ මාතෘකාව දාලා තියෙන ශ්‍රී ලංකාවේ ජනගහණය මාතෘකාව මෙතනින් මාතෘකාව කියලා දීලා තියෙනවා ඊළඟට දිසාව මේ එන්න අකුර දාලා තියෙන පුතේ එන්න අකුර රාමුව මේ සිතියමේ රාමුව සූචකය කියලා මම නියන් දල සටහනක් ඇඳලා තියෙන්නේ පරිමාණය පරිමාණය කියලා ඉල්ල තියෙන්නේ වර්ණ හා සංකේත දල වශයෙන් පැහැදිලි කිරීම උදෙසා පමණක් පොඩි සටහනක් ඇඳලා තියෙනවා
හරි ඇඳලා ඉවරද තව වෙලාව ඕනිද හරි 101 නෙමෙයි හොඳයි මෙහෙම රේඛාවක් ගහලා මෙතන මැද බිඳුව මෙතන එක මෙතන එක 101 වගේ තමයි හදේ තව කාට හරි වෙලා වුණොත් තව කාට හරි වෙලා වුණොත්ද රයිට් වෙලාව ඕනි නම් උදේ මේක පොඩ්ඩක් වාඩ වුණනම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන් भौतिक भूगोल सटहन पटांगेन तीन भौतिक भूगोल अभी एक अदाल पड़ी सटहन को अदत्कम ये सटहन अभी इकतुकनेम मुलिम ईरंगटेट अरे මම ඕගොල්ලන්ට දීලා තියෙන කොටසට මේ කොටස එකතු කරගන්න ලියන්න භෞතික භූගෝල විද්‍යාව සටහන් පොත අරගෙන ඒ සටහන් පොතේ උදී අවසාන ලියලා තියෙන කොටසට මේ කෑල්ල එකතු කරගන්න භෞතික භූගෝල විද්‍යාත්මකව භෞතික භූගෝල විද්‍යාත්මකව භෞතික භූගෝල විද්‍යාත්මකව भौतिक भूगोल विद्यात्मक
අප විසින් භෞතික භූගෝල විද්‍යාත්මකව අප විසින් භෞතික භූගෝල විද්‍යාත්මකව අප විසින් බොහෝ කරුණු අධ්‍යයනය කරයි බොහෝ කරුණු අධ්‍යයනය කරයි ඔතේ ඕගොල්ලන්ට මම කිව්ව පාඩමක කොටසක් මගහැරුණා නම් නෝට් එක ඕන නම් පසුව ඉල්ලන්න භෞතික භූගෝල විද්‍යාත්මකව බොහෝ කරුණු අධ්‍යයනය කරයි ඒවා මෙසේය ඒවා මෙසේය ඒවා මෙසේය පෘථිවි ව්‍යුහය පාෂාණ පස ඛනිජ පෘථිවි ව්‍යුහය පාෂාණ පස ඛනිජ පෘථිවි ව්‍යුහය පාෂාණ පස ඛනිජ භූරූප දේශගුණය ජලය පෘථිවි ව්‍යුහය පාෂාණ පස ඛනිජ භූරූප දේශගුණය ජලය භූරූප දේශගුණය ජලය හරි පුතේ චුට්ටක් පුංචි කාරණා කෝලේ අහන්න ඕනි ලබන සතියේ ඉඳලා ඕගොල්ලන්ගේ පන්තිය 8ට පටන් ගත්තට කමක් නැද්ද අකමැති අය ඉන්නවා මුතේ චුට්ටක් නෝ අකමැති කියලා මොනවද අපි කියනවා අකමැති අය ඉන්නවා මුතේ ඕ අකුර දාගෙන යන්න චැට් එකේ ලබන සතියේ ඉඳලා 9ට පටන් ගන්න නැතුව 8ට පටන් ගන්න රෑ 8ට අකමැති අය ඉන්නම් ඕ අකුර දාන්න ඔබ්ජෙක්ෂන් කියලාද කියන්නේ නැත්නම් අකමැති කියලා කියන්නේ සසුන්දි කියන්නේ අකමැති කියලා සසුන්දි කියන්නේ උදී අපේ සාධනේ පළවෙනි කණ්ඩායම ඉන්නේ සසුන්දිද ඔය කියන්නේ අටයි තිහට වගේ අටයි තිහට වගේ සසුන්දි මොකද හරි එහෙනම් අපි ලබන සතිය උදේ අටයි තිහට වගේ පටන් ගමු මොකද හේතුව මං හිතන උදේ එක හොඳයි කියලා සමහර ළමයින්ගේ සිග්නල් වලට යම් යම් බාධාවන් තියෙන උදේ මේ වෙලාවට ගොඩක් රෑ වෙලයි පන්ති පැවැත්වෙනවා රෑට තමයි ගොඩක් පන්ති කරන්නේ ඉතින් ඒ නිසා හැම වෙන්නත් පුළුවන් සමහරක් වෙලාවට මේ වෙලාවට මේ භාවිතයේ සිග්නල් භාවිතයේ වැඩි අවුලක් තියෙන ඒ නිසා ඒ උමනාව මත උදී අපි 8:30ට පොඩ්ඩක් පන්තිය ගමු ඒක හොඳයි කියලා මට හිතෙනවා රයිට් ඒ නිසා ලබන සතිය දා උදී රෑ 9ට නෙමෙයි 8:30ට මම පන්තිය පටන් ගන්නවා 8:30ට ලින්ක් එක ඕපන් කරන උදේ 8:20ට විතර නේ කොහොමද ලින්ක් එක ඕපන් කරන් දෙන්නේ 8:20ට විතර කොහොමද ඊට කලින් ඕපන් කරන් දෙන්නේ නැහැ උතන් මේ Zoom එකේ ලින්ක් එක ඕපන් කරන් දෙන්නේ ඕගොල්ලන් ඇතුළට ගන්න දෙන්නේ විනාඩි 10කට කලින් ඉතින් ඒ නිසා ලබන සතියේ ඉඳලා මම පටන් ගන්න උදේ 8:30ට හරි එල්දි මේ කාරණා අහගන්න භෞතික භූගෝල විද්‍යාවේදී අපිට ඉගෙන ගන්න තියෙන පාඩම් කොටස් තමයි පෘථිවි ව්‍යුහය පාෂාණ පස ඛනිජ භූරූප දේශගුණය ජලය තව එකක් ලියා ගන්න උදේ ස්වභාවික ආපදා
මේ ජලයේ පස්සේ ලියන ස්වභාවික ආපදා බියෝම ස්වභාවික ආපදා බියෝම ඒ අතර වී පෘථිවි ව්‍යුහය පාෂාණ පස ඛනිජ භූ රූප දේශ ගුණය ජලය right ඊට පස්සේ ස්වභාවික ආපදා ස්වභාවික ආපදා බියෝම බී බී බියෝම 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 බයෝම්ස් උදේ මේ බියෝම කියන එක සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ජියෝග්‍රැෆි ලෝතේ වීඩියෝස් තියෙන ඕනම පාඩමකට YouTube එකේ හැබැයි ඉංග්‍රීසි භාෂාවෙන් ගොඩක් ඒවා දී හරි එළම උදේ මේ මෙන්න මේ කොටස් පිළිබඳව තමයි අපි භෞතික භූගෝලෙද්දියාවේදී හදාරන්නේ ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අපි ලබන සතියේ කරන ගමන් මේකේ තව පුංචි කොටසක් ලබන සතිය උදේ හදාරමු නේ අපි ලබන සතියේ පන්තියෙන් හම්බෙමු ඉතින් ඔය දින හැම දිනම උදේ සුබ සතියක් ජියෝග්‍රැෆි වලට ඒ සාමාර්ථයක් අනෙක් විෂයන් දෙකට ඒ සාමාර්ථ දෙකක් අරගෙන ලංකාවේ පළවෙනිය වෙලා විශ්වවිද්‍යාලයට යනවා කියන අභිමතාර්ථයේ සහිතව පොත් ගොන්නක් කියවලා අභ්‍යාස අද නොදුන්නත් ලබන සතියේ අභ්‍යාස දින බලාපොරොත්තු අභ්‍යාසකට බලාපොරොත්තු වෙමින් අද ඉගෙනගත් පාඩම් කොටස් ටික කටපාඩම් කරගෙන ලබන සතිය උදේ පන්තියෙන්න ජයග්‍රහයි විලාසයෙන් හැම දිනාටම සුබ සතියක් සුබ රාත්‍රියක් ආයුබෝවන් 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 සර්